බලන්න අද 34 දී නබිය 36 ඉවරම කරානේ ඊයක් ප්‍රශ්න අංක 36 ඉවරම කරා 36 අපි ඊයේ ඉවරම කරානේ මුකුත් ඉතුරුන්නේ නැ නේගේ හරි එන අද තියෙන 37 බන්දේ 37 37 ඩගල් බලමු අපි 37 හරිද කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුල කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුල මුළුවත්කම් 12000කින් අඩුවේ නම් අගෙන පුතේ කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුල මුළුවත්කම් 12000කින් අඩුවේ නම් හරිද පුතේ 12 වත්කම් 12000කින් අඩුවේ නම් ප්‍රාග්ධනේ 24000කින් වැඩි වුණේ නම් ඒ කියන්නේ පුතේ ව්‍යාපාරේ වත්කම් 12000ක් එළියට ගිහිල්ලා ප්‍රාග්ධනේ කියන්නේ අයිතිකාරගේ අයිති 24000කින් වැඩි වුණේ නම් කාලච්ඡේද තුල වගකීම් වෙනස් වූ ප්‍රමාණය වූ ආකාරය දේ වගකීම් වල වෙනස කීයද කියලා අහන්නේ වගකීම් අඩු වුණාද වැඩි වුණාද කියලා අහන්නේ හරි අභ්‍යාස අංක 37 කියල යන වාර 37 කියල ලියලා හරි අභ්‍යාස අංක 37 කියල ලියලා අභ්‍යාස අංක 37 ඒකේ පුතේ අයන්නේ දහන්නේ අපේ එක නේ එක වගකීම් කීයකින් අඩු වුණාද වැඩි වුණාද කියලා දැන් අපේ අහන ප්‍රශ්නේ හරිද වගකීම් කීයකින් අඩු වුණාද වැඩි වුණාද කියලා නෙහන්නේ නේද වගකීම් කීයකින් අඩු වෙලාද වැඩි වෙලාද කියන්නකො වගකීම් රුපියල් වගකීම් රුපියල් කීයකින්ද කියලා උත්තර ලියන්න ඉඩ තිබ්බා හරි මම උත්තර ලියන්න ඉඩ තිබ්බා හරි වගකීම් ටික උත්තර ලියන්න ඉඩ තියෙනවා මේක අපිට උත්තරේ හොයන්න තියෙන්නේ හරි හදන්න බලන්න පුතේ උත්තරේ කියද වගකීම් මොකද වෙලා තියෙන්නේ කියලා යටින් හදන්න උත්තරේ හරිද උත්තරේ හදන්න බලන්න හරිද හරි වාක්‍යෙම් කිදුවේ උත්තර හෙව්වද බලමු කියන්නකෝ ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි වගකීම් දන හිමිකම්නේ හරි අපිට කියන්න පුතේ වත්කම් 12000යි කියලා නෙමෙයි වත්කම් 12000කින් නඩු උනායි කියලා හරි වත්කම් 12000කින් නඩු උනා වගකීම් කීයකින්ද වෙනස් උනේ හිමිකම් මොකක්ද නේද වත්කම් 12000කින් නඩු උනාලු ප්‍රාග්ධනය 24000කින් වැඩි උනාලු ධන 24000යි කොහොමනේ මේ මේ දාන ලකුණ මේ දැම්මේ ඍණ 12000යි වත්කම් වත්කම් 12000කින් අඩු වුණාලු සමානයි වගකීම් අහන්නේ ධන අඩු වෙනවද වැඩි වෙනවද කියලා ධන මේ ධන දෙන්නේ මේ දාන ලකුණ හිමිකම් 24000කින් වැඩි වුණාද එතකොට පුතේ ඍණ 12000යි x නේ මේක වෙනවම ධන 24000මනේ මේ දාන ලකුණෙන් ධන ලකුණ 24000මයි එතකොට මේ x සමානයි ඊට උත්තරේ පුතේ මේ ඍණ 12000යි මේක මෙහෙටාම ඍණ 24000 වෙනවා x සමානයි ඍණ 36000යි x සමානයි ඍණ 36000යි ඒ කියන්නේ වගකීම් මොකද වෙලා තියෙන්නේ 36000කින් අඩු වෙවි ඇත ඒ උත්තරේ වගකීම් රුපියල් 36000කින් අඩු වී ඇත වගකීම් 36000කින් අඩු වී ඇත හරිද වගකීම් රුපියල්
36 දහකින් අඩු වී ඇත. වගකීම් 36 දහකින් අඩු වී ඇත. වගකීම් 36 දහකින් අඩු වී ඇත උත්තරය. වගකීම් 36 දහකින් අඩු වී ඇත. උත්තර දෙන්න ඕනේ මොදේ වගකීම් රුපියල් 36 දහකින් අඩු වී ඇත කියන එක. වගකීම් 36 දහකින් අඩු වී ඇත. වගකීම් 36 දහකින් අඩු වී ඇත. උත්තරය ලියලා තියෙන්න ඕනේ එහෙමයි. හරිද? වගකීම් 36 දහකින් අඩු වී ඇත. හරි. වගකීම් 36 දහකින් අඩු වී ඇත. පැහැදිලි නේද කිව්වද? වගකීම් 36 දහකින් අඩු වී ඇත. වගකීම් 36 දහකින් අඩු වී ඇත. ඉතින් හොඳටම තේරෙනව නේද ඒක? වගකීම් 36 දහකින් අඩු වී ඇත. හරි, අපි යමු ඊළඟ එකට. දෙවනි කොටසට එන්න පුතේ. ප්‍රශ්න 2. සේවා ව්‍යාපාරයක මූල්‍ය දත්වයන් සේවා ව්‍යාපාරයක මූල්‍ය දත්වයන් සමීකරණ ස්වරූපයෙන් පහත දක්වා ඇත. සේවා ව්‍යාපාරයක මූල්‍ය දත්වයන් සමීකරණ ස්වරූපයෙන් පහත දක්වා ඇත. අංකයක් වෙද ඇති සෑම පේලියකින් ප්‍රකාශ කරන්නේ සමීකරණයේ කෙරෙහි යම් ගණුදෙනුකින් ඇති වූ බලපෑමයි. පුතේ අංකයක් තියෙනවා නම් ඒක ගණුදෙනුවා. බලන්න පුතේ ඒකේ අංක නැත්තේ අර මුල ශේෂ දීලා තියෙනවා, ඒකේ අංකයක් නැහැ. ඊට පස්සේ පුතේ 8 අර 8 ගණුදෙනු අංක 1 2 3 8 කියන්නේ ඔය ගණුදෙනු 8. ඊට පස්සේ ඉන්නේ අග ශේෂ ටික. හරි. අංක 7 ධර්ණ ගණුදෙනුව හැරුණු විට අංක 7 ධර්ණ ගණුදෙනුව හැරුණු විට හැම ප්‍රාන්තන වැඩිවීමක් හා අඩුවීමක් ශුද්ධ ආදායම කෙරෙහි බලපායි. මේ ශුද්ධ ආදායම කියන්නේ මොකකටමද? ශුද්ධ ආදායම කියන්නේ මොකකටමද? ශුද්ධ ලාභයට කියන තවත් නමක් තමයි ශුද්ධ ආදායම කියලා කියන්නේ. පුතේ ශුද්ධ ලාභයට කියන තවත් නමක් තමයි ශුද්ධ ආදායම. පැහැදිලිද? එහෙනම් අපිට කියනවා ප්‍රාග්ධන තීරුවේ තියෙන හැම වැඩි අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන හැම වැඩි අඩුවීමක්ම ශුද්ධ ආදායමට බලපාන. ඒ කියන්නේ අංක 7 ලාභයට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ අංක 7 ප්‍රාග්ධන තීරුවේ ධන නම් ඒක අමතර ප්‍රාග්ධනයි. අංක 7 ප්‍රාග්ධන තීරුවේ ඍණ නම් ඒක වියදමයි. අනිත් ඔක්කොම ලාභයට බලපානවා. ඒ කියන්නේ අංක 7 නැතුව ප්‍රාග්ධන තිරුව ධන නම් ඒව ආදායම්. අංක 7 නැතුව ප්‍රාග්ධන තිරුව ඍණ නම් ඒව මොනවද පුතේ? වියදම්. පැහැදිලි නේද කියන කතාව? පුතේ ඒගොල්ල කියන කතාව ඔක්කොම පැහැදිලිනේ. අංක 7 නැතුව අංක 7 නැත් ප්‍රාග්ධන තිරුවේ තියෙන අංක 7 නැතුව අනිත් ඔක්කොම ශුද්ධ ආදායමට බලපානවා. ශුද්ධ ආදායම කියන්නේ ශුද්ධ ලාභයට කියන තවත් නමක් නේ. බලන්න පුතේ අංක 7 ගනුදෙනුව මොකද්ද? ප්‍රාග්ධන තීරුවට බලපාලා තියෙනවා. ඒක ධනද ඍණද කියන්නේ? ඒ කියන්නේ අංක 7 ගනුදෙනුව ප්‍රාග්ධන තීරුවේ ඍණ. ඒ කියන්නේ මොකද්ද? ඒක කියන්න පුතේ මොකද්ද? ඒක වියදමක් නෙමෙයි, ඒක ගැණිලි. ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඔක්කොම මොනවද ඒ කියන්නේ? අනිත් ඒවා, අනිත් ඍණේ ඔක්කොම මොනවද? වියදම්. ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඔක්කොම ධනෙම මොනවද එනවා? ආදායම්. ප්‍රාග්ධන තීරුවේ තියෙනේ වැ. හරි. මේ අනුව එකිනෙක ගණුදෙනුව විස්තර කරන්න මාසය තුල ප්‍රාග්ධනයේ ශුද්ධ වැඩිවීම කොච්චරද? මාස තුල මුදල්ල ශුද්ධ අඩුවීම කොහොමද? පොදේ හතරණි එක පොඩ්ඩක් හදාගන්න. මාසය සඳහා ශුද්ධ ආදායම කොපමණද? ඇලිරක් ගහලා ලියාගන්න. ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. ඒක මට දාන්න බැරිල මගේ අඩුපාඩුව. ආදායම් ප්‍රකාශය පිළිල කරන්න. හතරවෙනි එකේ අහන්නේ මාසදා ශුද්ධ ආදායමනේ. ඕන වරණතුල් ලියා ගන්න ආදායම් ප්‍රකාශය පිළිල කර. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය හදන්න ඕනේ දෙන්න. හරි. දැන් මට කියන්න මේ ගාන පටන් අපිට කියන්නේ එකිනෙක ගණදෙනුව විස්තර කරන්න. පටන් ගන්න තැනම කිව්වා මොන ව්‍යාපාරයක් කියලාද? සේවා සර්විස් සෙන්ටර් එක. හරි. එහෙනම් බලමු පළවෙනි ගණදෙනුව මොකද්ද කියලා පුතේ. පළවෙනි ගණදෙනුව මොකද්ද කියලා බලමු. ටක් ගාලා බලමු පුතේ. ඉක්මන ඉක්මන කරමු. පුතේ පළවෙනි ගණදෙනුව හරි. අපිට කියන්නේ ඉස්සෙල්ලාම ගණදෙනුව විස්තර කරන්න කියලා. දැන් මම බෝඩ් එකේ ලියන්න දෙයක් නැහැ. මම කිව්වා මොවන් ලියා ගන්න තියෙන්නේ. එක
හරි දැන් දෙවනි කොටස පටන් ගත්ත මේ පළවෙනි කොටසෙන් මේ උත්තර ලිව්වේ දෙවනි කොටස 2 1 දැන් දෙවනි කොටසෙත් එකට උත්තර ලියන්නේ 2 1 දෙවනි කොටසේ පළවෙනි එක ගණදෙන විස්තර කරන්න කියලානේ කියන්නේ නේ හරි පළවෙනි ගණදෙන මේ 2 1 පළවෙනි ගණදෙන මේ පළවෙනි ගණදෙන මොකද්ද කියලා බලන්න පළවෙනි ගණදෙනුවේ තියෙන ණය ගැතුව 400 කින් වැඩි වෙලා වගකීමුත් 400 කින් වැඩි වෙලා කියන්නේ පුතේ ණය ගැතුව කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය 400 කින් වැඩි වෙලා වගකීම් කියන්නේ අපි ගෙවන්න ඕනේ කට්ටියත් 400 කින් වැඩි වෙලා පුතේ ණය ගැතුව කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටියත් 400 කින් වැඩි වෙලා වගකීම් කියන්නේ අපි බේරන්න ඕනේ කට්ටියත් 400 කින් වැඩි වෙලා පුතේ ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ අපිට 400ක් පුතේ ලැබෙන්න තියෙන ගාණත් වැඩි වෙලා අපි ගෙවන්න තියෙන ගාණත් ඒ කියන්නේ පුතේ බඩු විකුල් අනම් මනම් නෙමෙයි තියෙන්නේ පුතේ නායකතිය නාය හිමියෝ වගකීම් වැඩි වෙලා නායකතිය වල අපි එක්කෙනෙක්ගෙන් ණය රුපියල් 400ක් අරගෙන ඒක තව එක්කෙනෙකුට ණයට දීලා එහෙම නැත්තම් පුතේ මම මේක තියරි පන්තියකට උගන්වන්නේ නැහැ බැංකු අයිරාවක් තියෙන වෙලාවක ඔයා කාට හරි ණයක් ලබා දෙනවා පුතේ බැංකු අයිරාවක් කියන්නේ මුදල් ගිණුමේ බැර ශේෂයක් නේ මුදල් බැංකුවේ සල්ලි නැහැ ඔයා ඒ වෙලාවට පුතේ කාට හරි චෙක් එකකින් ණයක් දෙනවා ඔයාගේ යාළුවෙකුට ණයක් දෙනවා එතකොට පුතේ ඔයාගේ තියෙන සල්ලි නෙමෙයි දෙන්නේ බැංකුවෙත් සල්ලි නැහැ එතකොට බැංකුවෙන් ඒ චෙක් එකට ගෙවනවා එතකොට වගකීම් වැඩි වෙනවා ඔයාගේ යාළුවාට සල්ලි දෙන්න ඕනේ නේද පැහැදිලිද දෙකේ පුතේ ඔකට දෙකම ලියමු අපි කියන්න එක් පුද්ගලයෙක්ගෙන් ණය රුපියල් 400ක් ලබාගෙන එක් පුද්ගලයෙකුගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම එක් පුද්ගලයෙක්ගෙන් ණය රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම හරි තේ එක් පුද්ගලයක ණය රුපියල් 400ක් ලබාගෙන තවත් පුද්ගලයන් ණය ලබා දීම. එහෙම නැත්නම් තව එකක් ලියත හැකි. පුද්ගල ණය 400ක් ණයට තේ ඒක තමයි මේ පුද්ගලයන් 400ක් ණයට දෙන ඔහුගේම ණයට 400ක් ගන්න නැහැ නේ පුතේ ඒක හරියන්නේ නැහැ. ඒක වගේ තමයි මේ කිව්වේ. තව එකක් ලියන්න. බැංකු අයිරාව පවතින විට ඉතින් මේකටම තව එකක් ලියන්න ඇලි රක් ගහලා බැංකු අයිරාවක් පවතින විට පුද්ගලයෙකුට ණයක් ලබා දීම බැංකු අයිරාවක් පවතින විට පුද්ගලයෙකුට ව්‍යාපාරයේ විසින් පුද්ගලයෙකුට ණයක් ලබා දීම ඉතින් අයිරාවෙන්නේ මොකද එතකොට යන්නේ තවත් අයිරාව පවතින විට පුද්ගලයෙකුට ණයක් ලබා දීම පැහැදිලි නේද ඒක? ඔයාගේ අයිරාවක් තියෙනවා අයිරාවක් තියලා තව එක්කෙනෙකුට ණයක් දෙනවා. හරිද? ජනිතිය පන්ති හිටියේ නැහැ නේ මම බැලුවනේ. ඊය කට්පාරක් දුන්නා නේද හවසෙදි? ये पांती इतना दिक्कत में बैलो आई थी ना है अरे ये वैट्टी के ना रिकॉर्डिंग निकाली बालन ना होने अरे इधर पास से अरे पालन करने वाला नहीं बताए देवानी करने देनुं है
දෙවනි ගනුදෙනුව බානුපතේ දෙවනි ගනුදෙනුව දෙවනි ගනුදෙනුව බලන්න හරි නැත්නම් කැසර ඉන්නවනේ හරි බාන දෙවනි ගනුදෙනුව හරි න ජනිත් උඹට අරන් මනම් කොල්ල දානවා මැසේජ් එක හරි බාන ඊළඟ එක දැරිනිකල පැත්තකෙත් දැන් මේ මම දකින්න දෙන්නේ හරි බලමු දෙ දෙක බාන පුතේ දෙවනි එක දෙවනි ගනුදෙනුව මොකද්ද කියලා බලන්න දෙවනි ගනුදෙනුව මුදල් 700ක් අඩු වෙලා උපකරණ 700ක් වැඩි වෙලා පුතේ දැන් මෙතන සේවා සපයන ව්‍යාපාරයක් මුදල් අඩු වෙලා උපකරණ මෙතන උපකරණ ගන්න ව්‍යාපාරේ පාවිච්චි යන්නේ නේද ලියන්න අත්පිට මුදලට උපකරණ මිලදී ගැනීම රුපියල් 700යි 1000 කුත් දීලා නැහැනේ අත්පිට මුදලට උපකරණ මිලදී ගැනීම රුපියල් 700යි අත්පිට මුදලට උපකරණ මිලදී ගැනීම රුපියල් 700යි අත්පිට මුදලට උපකරණ මිලදී ගැනීම රුපියල් 700යි පුතේ අර අපේ ගෲප් ක්ලාස් එකේ ගිය විශ්වවිද්‍යාලේ පෙන් එකක් තියෙනවා කිව්වා නේද අද මම ගෙනත් දෙන්නේකද කොහෙද ඇති මං මේ දෙක අවිස්සාවෙලෙන් තියන්නම් ගණින් අද නැත්නම් අවශ්‍ය පොඩ්ඩක් මට කෝල් එකක් දියම් මතක් කරා පුතේ අද ඉඳලා දැන් මං අද ඉඳලා අවිස්සාවෙලේ ටියුටික් ගන්න පුළුවන් ඈ පුතේ ඔබගේ ටියු මේ පෙන් එක මොන පාටකද නිර්මාල්ගේ හරි තව අලු පාටේකුත් තියෙනවා මං දෙකම තියන්න හරි බලමු හරි බලන්න පුතේ පුතේ අද හවසේ ඉඳලා ටියුට් සීසුමනේව ගන්න පුළුවන් පිළියන්දල ඒවා හෙට මං ගෙනත් තියන්න හෙට ඉඳලා පිළියන්දලින් ගන්න පුළුවන් පිළියන්දල ළමයි ටිකට අවිස්සාවෙල ටියුට් අද ඉඳලා ගන්න අද හවස 3න් පස්සෙ ඔයා ගන්න පුළුවන් පුතේ ඒගොල්ලම හිතන්න ඔය ළඟ ළඟව ටවුන් වලටත් එයි එහෙම ආවමත් ගන්න පුළුවන් බැරිම නම් මට නම්බර්ස් එවන්න මං ඒවත් දැම්ම පුතේ ඒගොල්ලන්ට ඔයගොල්ලෝ යපු නම්බර්ස් ගෙදරට ඇඩ්‍රස් එවුවත් මං දැම්ම ඒගොල්ලෝ මොනව හරි කරලා ඔයගොල්ලන්ට ගෙනත් දෙයි ඈ මගේ වක්කීම නිමුදේ ඔයගොල්ලෝ ආයතනයේ බාරගත්තා නැත්නම් පොදේ මම කරානවා ඔයාලට ගෙදරටම මම ගෙනත් දෙනවා ටියුට් එක ආයතනයේ වක්කීම් බාරගත්තා ළමයි ටික ටියුට් එක දෙන්නම් කියලා දුන්න නැත්නම් මම පොඩි ඔයාලට මෙහෙම කරන්නම් හරි ඒගොල්ලෝ ගෙනත් දෙයි ඈ ඕන් ලාග පොදේ ආයතන අවිල ගන්න පුළුවන් අද 3න් පස්සේ විතර පුළුවන් වෙයි හරි බලන්න පිරියන්ද ළමයි ටික හෙට ඉඳලා ගන්න හැදී බානපතේ ඊට පස්සේ දෙවනි ගනුදෙනුව උපකරණ අත්පිට මුදල මිලදී ගන්න රුපියල් 700යි 3 ඉතින් තුන්වෙනි ගනුදෙනුව බලන්න මුදල් 800කින් වැඩි වෙලා ප්‍රාන්තනේ 800කින් වැඩි වෙලා මුදල් 800කින් වැඩි වෙලා ප්‍රාන්තනේ 800කින් වැඩි වෙලා දැන් ගොඩාක් කට්ටියට ඔකට උත්තරේ ඉන්නේ මොකද්ද මුදල් වැඩි වෙලා ප්‍රාන්තනේ වැඩි වෙලා ගොඩක් කට්ටිය හිතන්නේ ආයිතිකාරක රුපියල් 800ක් ප්‍රාන්තනේ ගෙනාවල් කියලා දැන් ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් සතියයි කියලා කියනවනේ සතියයි නෙමෙයි විනාඩි 5යි මේ අපේ පන්තිය ළමයි ඉතින් ඕකට කවුරු හරි කියු දැන් හිතුණනම් මුදල් 800 වැඩිලා ප්‍රාග්ධනසේ අයිතිකරු රුපියල් 800ක් ප්‍රාග්ධන දීම කියලා හිතුණනම් පුතේ ඒ ලංකාවේ හැටි ඇයි ඒ විනාඩි 5කට කලින් දැන් මං කිව්වද නැද්ද ඔව ප්‍රාග්ධනෙ නෙමෙයි කියලා අපිට මේ ගානේ කිව්ව නේද අංක 7 ගන්න දෙනුව නැතුව හරිද ප්‍රාග්ධන තීරුවේ තියෙන ඒවා අංක 7 නැතුව ඔරයන් අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන ඒවා ආදයෙන් වියදම් කියලා කිව්වා නේද එහෙනම් පුතේ ඔක ප්‍රාග්ධනේ වැඩි වෙලා මොකද්ද ඕක කියන්නේ ඕක ආදායමක් ඒ කියන්නේ පුතේ සේවා සපයන ව්‍යාපාරයක් සේවා සපීමෙන් ඉපෙව් ආදායම රුපියල් 800කට අපි ඉස්සර කිව්වේ ඉස්සර එහෙම මාල් ලිව්වේ මම මගේත් පන්තිය පුළමයිගේ ඕක මම පරණ උගන්ලා තියෙන එක දැක්කොත් ඔකලා දකි අත්පිට සේවා සැපීමේ නිපෙව් ආදායම රුපියල් 800 දැන් එහෙම ලියන්න එපා දැන් ලියන්න අත්පිට විකුණුම් රුපියල් 800යි සේල්ස් හරි නේද සේවා සැපුවත් අපි ඒකට සේල්ස් කියලා කියන්නේ විකුණුම් අත්පිට විකුණුම් රුපියල් 800යි බාණ්ඩ විකුණන ව්‍යාපාරයක්ම වෙන්න ඕනේ නැහැ හරි නේද සේවා සැපීමේ නිපෙව්මට එනකට අපිට විකුණුම් කියන්න පුළුවන් අත්පිට විකුණුම් රුපියල් 800යි දැන් උඩ ඔයගල ප්‍රශ්නයක් අහයි විකුණුවා නම් ඒවයි මොකක් තියෙන්න ඕනේ අපි අත්පිරිකුරුම් 800යි. දැන් අපි ලියනවනේ පුතේ ඊයේ එහෙම කරපුවා අපි ලිව්වේ.
මෙච්චර කබඩු ලක්ෂයක බඩු 120000කට ණයට විකිණීම නැත්තම් ලක්ෂයක බඩු 150000කට එහෙම කිව්වනේ පිරිවැයක් තියෙන ඉබේ නමුත් මුදේ මෙතන සේවා සපයන ව්‍යාපාරයක් නිසා ඒ ඒ සේවා සපයන දරෝ පිරිවැය එතනම දෙන්නත් පුළුවන් ගානේ යට දෙන්න අන්තිමට දෙන්නත් පුළුවන් එහෙදි නේද ඒ මුදේ එක එක ගානේ හැටියට එක වෙනස් වෙන්න පුළුවන් මේකේ ඔතන අත්පිට විකුණුම් මට 100යි නමුත් මේ ඒකට පාවිච්චි කරපු ද්‍රව්‍ය වල පිරිවැය විකුණුම් පිරිවැය කීයද කියලා එතනම දීලා නැහැ පස්සේ දෙයි තේරෙනවද නේද ඔයාලා කියන්නේ අත්පිට විකුණුම් රුපියල් 800යි පැහැදිලිද කවුරුල් ළමෙක් අත්පිට සේවා සැපීමේ නිපේ ආදායම රුපියල් 800යි කියලා ඉල්ලදී බඩ වැරදි නෑ ඉස්සර මාත් ලිව්වේ එහෙම තමයි අපි ඉස්සර ලිව්වේ එහෙමයි ඒක වැරදි නෑ නමුත් දැන් අලුතෙන් ලියන්න මොකක්ද ඒකට අත්පිට විකුණුම් රුපියල් 800යි පැහැදිලි නේද අත්පිට විකුණුම් රුපියල් 800යි අත්පිට විකුණුම් රුපියල් 800යි දෙ පැහැදිලි නේද හොඳටම තේරෙනව නේද අත්පිට විකුණුම් රුපියල් 800 නැත්නම් අත්පිට සේවා සැපීමේ නිපේ ආදායම රුපියල් 800යි අත්පිට විකුණුම් හරි ඒකත් ඉවරයි 3 නේද ඉවර කරේ 4 මුදල් ඍණ 300යි ප්‍රාග්ධන ඍණ 300යි දැන් ඔක පොතේ මුදල් ඍණ 300යි මුදල් එළියට ගිහලා ප්‍රාග්ධනේ අඩු වෙනවා ඒ කියන්නේ අයිතිකාරයා රුපියල් 300ක් ගෙදර ගන්න ගියා නැත්නම් මුදල් කියන්නේ 300යි කියලා ලිව්වොත් එහෙම තමයි සාමාන්‍ය ලංකාවේ මිනිස්සු එක්ක එක කිව්වට ඒක ටක් ගාලා අමතක වෙනවා පුතේ ඕක ගැන්ලිද නෑ ඇයි ඒ පුතේ මුදල් අඩු වෙලා ප්‍රාග්ධන වුණාට ඕක ගැන්ලි නෙමෙයි ඇයි ඒ මේක ගානේ අපිට කියනවා අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඒවා ආදායම් වියදම් ඒ කියන්නේ අංක 7 නෙමෙනේ ඔය ඕක ප්‍රාග්ධන ඍණ වෙලානේ ඕක මොකද්ද වියදම පුතේ වියදමේ නමක් දීලා නැත්තම් මොකද්ද මන් ලියන්න කිව්වේ මෙහෙවුම් වියදම් ලියන්න අත්පිට ගෙවුම් මෙහෙවුම් වියදම රුපියල් 800යි 300යි අත්පිට ගෙවුම් මෙහෙවුම් වියදම රුපියල් 300යි අත්පිට ගෙවුම් මෙහෙවුම් වියදම රුපියල් 300යි අත්පිට ගෙවුම් මෙහෙවුම් වියදම රුපියල් 300යි හරි අත්පිට ගෙවුම් මෙහෙවුම් වියදම රුපියල් 300යි පැහැදිලි නේද මේ ගමන රිවිෂන් ටියුට් එක තියෙන මෙන්න මේක ඒක දින පුතේ අර ලාභ සමීකරණය තව හොඳ ප්‍රශ්න වගේ කුයි ඒක එක පේපර් එක ඇත්තේ මේ ගමන පුතේ මේකයි එක පේපර් එකයි ගන්න තියෙන්නේ රිවිෂන් එකේ තියරි ළමයිට කේර ළමයිට පුතේ මේක ටියුට් එකක් තියෙන්නේ ඉතින් ඒකේ තියෙන අපිට ගොඩාක් තියරි ළමයිට පුතේ පිරියන්දල් ළමයිට මේක මම දැම්ම දෙන්නේ නැහැ ගොල්ලගේ පුතේ ගිය මාස ටියුට් දෙයක් දුන්නනේ පිරියන්දල් ළමයි ලබන මාසේ මේක දෙන්න අවිස්සාවේ ළමයිට දෙ රිවිෂන් එකට මේකයි පේපර් එකයි තියරි පන්තිල ගන්න තියෙන පුතේ අර ගැලපිලි සටහන් අසම්පූර්ණ සටහන් වල කෙටි ප්‍රශ්න ඒ ටික ගැලපිලි සටහන් කියලා තියෙන්නේ හරි රිවිෂන් පන්තිර මේක ලාභ සමීකරණය කියලා පටන් ගන්න බුදු රිවිෂන් එක එක ලාභ සමීකරණය හරි හරි බලමු එහෙනම් ඉතින් මං කියේ කීටි මොකද්ද හතර නේද අත්පිට ගෙවු මෙහෙම වියදම් රුපියල් 300යි යන්න අත්පිට ගෙවු මෙහෙම වියදම් රුපියල් 300යි අත්පිට ගෙවු ටේබල්ස් ටික බලන්න හරි බලන්න පුතේ අත්පිට ගෙවු මෙහෙම වියදම් රුපියල් 300 හරි හතර ඉවරයි පහ බලන්න පුතේ පස්වෙනි එකේ ප්‍රාග්ධනේ අඩු වෙලා 50 ගින් මොකද්ද ඔය වියදම වියදම උනාට පුතේ සමුෂය මොනවා වෙලාද කිය වැඩි වෙලා උපකරණ වලින් නෙමෙයි සමුෂය වලට සමුෂය වැඩි වෙලා හරිනේ පුතේ ෂයහර සමුෂය බැරනේ ලෝක පුතේ තියරි පන්ති ගන්නවට එච්චර තේරෙන්නේ නැහැ එහෙනම් මෙතන දැන් තේරෙන්නේ සමුෂය නේද ඔය මොකද්ද ඔය
उतना शेव दिन उपकरण शेय पनहाय मासेट अदाल 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 उपकरण शेय पनहाय मासे अदाल उपकरण शे पनहाई मासे अदाल उपकरण शे पनहाई अरे एक तेरना एमु इलांगे के टाग्गा लेंपुत इलांगे के टे इन इलांगे के टे अपने आप ही वर्क कर दें पाने हाय हाय पुते नायगतियो तुमसे की नाडुएला प्राग दने तुमसे की नाडुएला पुते नायगतियो नाडुए चुपाले डे बोलने की अन्न बह නමුත් ඔගේ ප්‍රාග්ධනයත් අඩු වෙලා නායකත්වයත් අඩුලා ප්‍රාග්ධනයත් අඩු වෙච්ච වලට බොල් නැම කියන්න බෑ මතකද අර ගිය සති 20 සති ඉගෙන ගත්තා නායකත්වයෙන් නද මුදල් අයිති කරපු පෞද්ගලික වංශයට ගැනීම වෙන්නත් පුළුවන් නේ නමුත් මේකේ අපිට කියනවා අංක 7 නැතුව අනිත් ගණදෙරු වියදම් කියලා කියනවා ඒ කියන්නේ මේක මේ නායකත්වයෙන් නද මුදල් අයිතිකාරය පෞද්ගලික වංශයට ගත්තා නෙමෙයි නායකත්වය 300 කින් අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වුනේ වියදමක් ඒ කියන්නේ මොකද්ද බොල් නැ කපහැරීම රුපියල් 300 ुद्गल व्यापार हौल व्यापार बोलने सामगम के हानिक लाभ कील तमय मेघता मेघ सामगम बोलने कपे हरी रुपया तुलसी आय मेता हानिक लाभ रुपया तुलसी आय बोलने कपे हरी मेता हानिक लाभ रुपया तुलसी आय कह दिल मैंने बोलने का पहरी में नेता हानि करना लाभ रुपया तुलसी है एक पहरी ने बुद्धि ऊपर मने द अभी हम इलांगे के टक गाला हर द ते आप ही वर्क कर दें पहाने द पहाने में हाय हाथ මුදල් අඩු වෙලා 100 කින් ප්‍රාග්ධනය අඩු වෙලා පුතේ ඕක වියදමත්ද නෑ ඕක අංක 7 අංක 7 තීරුව නැතුව අනිත්‍යව ලාභෙට බලපානගු අංක 7 ලාභෙට බලපාන්නේ එන අංක 7 තීරුව ප්‍රාග්ධනය වෙනුණාට ඕක වියදමක් නෙමෙයි මොකද්ද ඔය මුදල් ගැන්ලි රුපියල් 100යි මුදල් ගැන්ලි රුපියල් 100යි ඔක ලියන්න මුදල් ගැන්ලි රුපියල් 100යි मुदाल गैनली रुपया सी आई पह दिन देगा मुदाल गैनली रुपया सी आई अरे उधर मत एरना ने बुद्धे मुदाल गैनली रुपया सी आई अब यहाँ मुझे लांगे कट अरे दिल मायने अरे अब यहाँ मुझे लांगे कर बाला ना आपने निवेश कर अट මුදල් අඩු වෙලා 250කින් වගකීම් අඩු වෙලා 250. ඔක වියදමක් නෙමෙයි අයියේ. මුදල් අඩු වෙච්ච පළේට ප්‍රාග්ධනය අඩු වෙලා නැහැනේ. ප්‍රාග්ධන බලපාන්න නැත්නම් ආදායම් වියදම් නෙමෙයි. ඔය මුදල් අඩු වෙලා පුතේ මුදල් අඩු වෙච්ච පුතේ මුදල් අඩු වෙන්නේ වියදම් නිසා විතරක් නෙමෙයි. වගකීමක් බේරුවත් මුදල් අඩු වෙනවා. වෙනවත්කමක් ගත්තත් මුදල් අඩු වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ උතන? මුදල් 250කින් අඩු වෙලා වගකීම් 250කින් අඩු වෙලා මොකද්ද ගන්න දෙනුව? නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. අගලිය. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. ඉවනේ. මේ නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි කියලා ලිව්වනේ හරිනේ. අපි යමු ඊළඟකට. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි කියලා ලිව්වා නේද? शुद्ध वैडिवीमे प्रमाणे प्राग्धने शुद्ध वैडिवीम की वैडिवीम की वैडिवीम मट किया प्रांगणे वैडिवी महासे मूल प्रांगणे तुंद अग तुंदा पनहाय मुल तुंदाय शेष
අගශේෂය 3050 කියන් ප්‍රාග්ධනේ ශුද්ධ වැඩිවීම රුපියල් 50යි. උත්තරේ රුපියල් 50යි. ප්‍රාග්ධනේ ශුද්ධ වැඩිවීම රුපියල් 50යි. හරිද? ප්‍රාග්ධනේ ශුද්ධ වැඩිවීම රුපියල් 50යි. ඊළඟට යන් තුනනේ ඉවර කරේ අපි. देख इवर करे तुन मासियतुल मुदालुल शुद्ध अडुवीमे प्रमाणे कुमद्द मासियतुल मुदालुल शुद्ध अडुवीम मासियतुल मुदालुल अडुवीम मासे मुल मुदाल 3000යි අග මුදල් 2450යි ඒතර මාසය අතුත මුදල් මොකද වෙලා තියෙන්නේ උදේ මුල මුදල් 3000යි අග 2450යි නේ මුදල් 550කින් අඩු වෙලා ලියන්න මුදල් අඩුවීම රුපියල් 550යි उत्तलियान मुदाल लो आडवी में रुपयाल 550යි मुदाल लो आडवी में रुपयाल 550යි मुदाल लो आडवी में रुपयाल 550යි लिवाने मुदाल लो आडवी में रुपयाल 550යි अरे उधर में देवराने भी देगा मुदाल आडवी में रुपयाल 550යි අපි යමු ඊළඟකට ඉතින් අපි දැන් කරේ හතර මාසදා ශුද්ධ ආදායම නැත්නම් මං කියුව එකට ආදායම් ප්‍රකාශ හදන්න කියලා. ඉතින් සේවා ව්‍යාපාරයක් වුණත් ලාභ වුණත් ආදායම් ප්‍රකාශ එකමයි. අඳ ගන්න ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශය अरे आदायम प्रकाश हरिद आदायम प्रकाश सेवा व्यापार सेवा व्यापार केदास औदम बुद्धि मासिय सदा आदायम प्रकाश दहस कथा आदय प्रकाश के लिए हुआ नहीं दे विकुणुम की दोगे विकुणुम अटसी आए नमुदे व्यदांग विकुणुम पिर्व्याग दी नहीं कमान्य विकुणुम के विकुणुम पिर्व्याग ने विकुणुम पिर्व्याप दे प्रधान वेदमा दील नहीं मे गोल्ला विकुणुम अटसी आए प्राग्धन उपकरण से पनहाय आय प्राग्धन बोलना है अभी गाते बोलना है कि तुमसी आय बोलना है तुमसी आई
ඊට පස්සේ පුතේ අර 7 වෙනි ගණිතයේ තියෙන ඍණ 100 ගන්නවද? අපුතේ මෙතන විකුණුම් වෙනුවට සේවාදායම් කියලා ලිව්වත් හරිය ඈ. විකුණුම් වෙනුවට සේවාදායම් කියලා ලිව්වත් හරිය. ඉතින් ඉස්සර අපි ලිව්වේ සේවාදායම් කියලා තමයි. දැන් එකට විකුණුම් කියලා ලියන්නේ අපි. එච්චරයි නේද වියදම් තියෙන්නේ? තමයි එච්චරයි නේද වියදම් තියෙන්නේ වෙන මොකුත් නැහැ නේ? නෑ. ප්‍රාග්ධන දිරුපදේ ඍණ අර 100ක් තියෙනවා 7 වෙනි ගණන්තර මේක වියදම නෙමෙයි ගැන්ලිනේ. එච්චරයි වියදම්. එහෙනම් වියදම් දෙක කියන දේ शुद्ध आदाय शुद्ध लाभ एक शुद्ध आदाय शुद्ध लाभ එක තමයි ශුද්ධ ලාභය එමණත් එක තමයි ශුද්ධ ආදායම හරිනේ ඊට පස්සේ අහනවා උදේ අයිතිකාරයට gedara ran යන්න පුළුවන් උපරිම ගාන කීයද දාපු ප්‍රාග්ධනේ අර අයියන්නේ නැහෙනේ සාමාන්‍යයෙන් ප්‍රායක විශේෂකතාවයම තමයි ප්‍රාග්ධනේ ආපසු ගන්නෙ එහෙම නැත්තම් උදේ අයිතිකාරයට ලාභ 150යි නේ මේ ලාභේ අයිතිකාරයට මේ ටික ඕන්ලා gedara ran යන්න පුළුවන්ද බැරිද व्यापार लाभ एक गैलेक्सी अड़क लेना करते मित्र विपुण के सेवादय के लिए हारी है विपुण के सेवादय के लिए हारी इस तरह भी लिवे हिमत माइकिल मंत्री बने बोला अरे ये प्रश्न इवर आए इन अभ्यास अंक तीसरा नटक गाले प्रश्न विभाग प्रश्न गैमुनु समागम මෑතකදී පිරුණන ලද ගැමුණු සමාම කුඩා පරිගණකයන්ත සිරල විනදාම් පිනිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණනුනේ දෙමින් සිටී. ඒ කියන්නේ මෙයාගේ මෙහෙයුම් කටයුතු තමයි සිරල පරිගණක කුඩා පරිගණක සිරල විනදාම කරන එක. තාම මෙයා මොනවා පටන් අරන් නැද්ද? මෑතකදී පිරුණන ලද ගැමුණු සමාගම කුඩා පරිගණකයන්ත සිරල විනදාම් පිනිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණනුනේ දෙමින් සිටී. व्यापारिक दिन दहाट अदाल समागमे गिनुम करन समीकरणे एकिनेक आयतमयांगे शेषयान पहत देक्वे दे मे अपिट दुन्ने गनुदेनु अने दुन्ने शेषे दुन्ने मुलाई अगाय वितराय शेष दुन्ने मासे मुलाई मासे अगाय वितरा शेष दुन्ने देखा नहीं दान रिने दाला गानु देनु वदुन्ने आपीटर मेके बलान्न मेके आपीटर किया ने
මැයි 12 වෙනි දින සහ ඊට පසු එළඹෙන ව්‍යාපාරික දිනදාරද සමාගමේ ගිණුම් කරන සමයේ එකිනෙක අයිතිමයන්ගේ ශේෂයන් පහත දැක්වේ. ඒ කියන්නේ දවස ගානේ ශේෂ දීලාද නැද්ද? දවස ගානේ මූල தত্ত্ব ප්‍රකාශ දීලා. ඇත්තනේ. පුදී අපිට ඕන නම් මූල தত্ত্ব ප්‍රකාශ දවස ගානේ හදන්න පුළුවන් ද බැරිද? පුළුවන්. මේ දින දින දවස ගානේ හදන මූල தত্ত্ব ප්‍රකාශනේ දීලා තියෙන්නේ. පුදී මේ දීලා තියෙන්නේ හැම දවසකටම මූල தত্ত্ব ප්‍රකාශ දීලා. ගාන දෙනුව නෙමෙයි දීලා තියෙන්නේ. අපිට කියනවා එතනම තව එකිනෙක දිනදී එකම ගනුදෙනු සිදුව බාර පුතේ එක දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. අයින පුළුවන්. ඔය අඩු වැඩි වීමෙන් පුතේ හොයා ගන්න පුළුවන්. දැන් මෙහෙම දැම්මත් පුතේ දවසකට එක ගනුදෙනුවනේ අපිට දෙන්නේ නේ. එකිනෙක දිනදී එක ගනුදෙනුවක් එකම නෙමෙයි එක ගනුදෙනුවක් සිදුව බාරු එකම නෙමෙයි ඔව් එකම කියන්නේ එක ගනුදෙනුවක් කියන එක ඔයගොල්ලෝ ඒගොල්ලෝ මේ අදහස් කරන්නේ. උපකල්පනයේ කොට මැයි 13 වෙනි දිනයින් පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීම් ඉඩ ඇතන ගනුදෙනුව විස්තර ගන්න. පුතේ 13 වෙනි ඉඳලා අහන්නේ. දොළොස්වෙනිද ශේෂ දුන්නාට පුතේ දොළොස්වෙනිද ගනුදෙනුව අහන්නේ නැහැ. දොළොස්වෙනිද ගනුදෙනුව කියන්න බෑ අයියේ. දොළොස්වෙනිද ශේෂ ටික දුන්නාට පුතේ දොළොස්වෙනිද ගනුදෙනුව කියන්න බෑ. එහෙනම් 11වෙනිද ශේෂ ටික ඕනේ අයියේ. 11වෙනිද ටික තිබ්බ වෙනස් වෙලානේ පුතේ දොළොස්වෙනිද වෙන්නේ. ගනුදෙනුව හොයාගන්න නම්. දැන් අපෙන් අහන්නේ මේයි 13 වෙනිද පුතේ මේ දීලා තින්නේ ගනුදෙනුව නෙමෙයි දීලා තින්නේ ශේෂ ටික. ඒ ගනුදෙනුවෙන් පස්ස දවස ගන්න ශේෂ. ඔයා ඒකට ගනුදෙනුව ගන්න හොයාගන්න වෙනවා. හරි. ලිව්වද අභ්‍යාසංග 38 කියලා. හරි ඉස්සලාම ලියන්නේ මේයි 13 දිනේ මේයි 13 කියලා ලියන්නේ හරිද කියන්නේ මේයි 13 මේයි 13 මේයි 13 බලන්න මේයි 13ට අටක් ගාලා කරමුද මේවා අපි මතක් වෙන්න කරගෙන යන්නේ මම මේ රිවිෂන් එකේ අටක් ගාලා මතක් කරගෙන යන්නේ මම කිව්වේ මේවා විභාග ප්‍රශ්න නැහැ කියලා මෑත කාලේ ඔයයි එකම ප්‍රශ්න ටික තියෙන්නේ පුතේ මුදල් 12ෙන්ද මුදල් 7200 13 වෙනද වෙද්දි කීය වෙලාද 12ෙන්ද තිබ්බ මුදල් 7200 13 වෙනද වෙද්දි 13යි 200 කියලා මුදල් වැඩි වෙලා කීයකින්ද කියන්නේ मुदल आदाय මේක ආදායමක් නෙමෙයි අයියේ මේගොල්ලෝ තාම මෙහෙයුම් කඩේතු පටන් ගත්තේ නෑ ආදායම් පියන්න පටන් ගත්තේ නෑ පුතේ ඒක තේරුණාද ගානේ අපිට මෙහෙයුම් කඩේතු පටන් ගත්තේ නෑ කියලා දෙනව නේද ඕරයන් හරි තාම ආදායම් පියන්න පටන් ගත්තේ නෑ එහෙනම් මේක ආදායමක් නෙමෙයි මොකද්ද මේ අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය දවීම අමතර ප්‍රාග්ධනය දවීම රුපියල් 6000යි අයිතිකරු මුදලින් අමතර ප්‍රාග්ධනය දවීම රුපියල් 6000යි නැත්නම් අයිතිකරු මුදල් රුපියල් 6000ක් අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධනය ලෙස දෙවීම අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධනය ලෙස දෙවීම කියලා කියන්නේ ලියවනේ අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධනය ලෙස දෙවීම නැත්නම් අයිතිකරු 6000ක මුදල් අමතර ප්‍රාග්ධනය ලෙස දෙවීම හරි මේයි 13 ඉවරයි ලියන්න මේයි 14 ටක් ගාලා වේගයෙන් වැඩ කරමු මේකට අටක් ගන්න මතක් වෙනවනේ මේයි 14 එන්න ඉක්මනට මේයි 14 දෙබලමු ඩග්ගල මේයි 14
මේ 14 පුතේ මුදල් වෙනස් වෙලා නැහැ 13 වෙනද මුදල් 13 200යි 14 13 මුදල් වෙලා වෙනස් වෙලා නැහැ ණයගැති වෙනස් වෙලත් නැහැ පරිගණක දුක් කියන්නේ බඩු දුක නේද බඩු දුක වෙනස් වෙලත් නැහැ ලී බඩු මොකද වෙලා තියෙන්නේ පුතේ ගබඩා ලී බඩු ගබඩා ලී බඩු කලින් දවසේ 3600 සිතිබ්බක දැන් 8400 වෙලා ගබඩා ලී බඩු මොකද වෙලා තියෙන්නේ තක්කල කියන්න කැල් එකක් තියෙනවනේ ගබඩා ලී බඩු වැඩි වෙලා කීයකින්ද 4000 800කින් නැහිම වෙනස් වෙලා නැහැ ප්‍රාග්ධනය 4400කින් වැඩි වෙලා නේද කියන්නු ගනුදෙනු මොකද්ද කියලා අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් 4800ක් වටිනා ගබඩා ලී බඩු විදිහ නැත්නම් අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස ගබඩා ලී බඩු විදිවීම කියලා විතරක් ලියුවත් වැරදි ගාන තියෙන්නම රුපියල් 4800 කියන්න අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස ගබඩා ලී බඩු විදිහ රුපියල් 4800 අද අයිතිකරු අමතර ප්‍රාග්ධන දීම රුපියල් 4800යි හරි නේද අයිතිකරු අමතර ප්‍රාග්ධන ලෙස ගබඩා ලී බඩු දීම රුපියල් 4800යි අටකලම ඊට පස්සේ මේයි 15 ඩෙන් පුතේ මේයි 15 බලන්න ඉක්මනට මේයි 15 බලන්න පුතේ ඉක්මනට මේයි 15 මොකද වෙලා තියෙන්නේ මුදල් 13200 තිබ්බක 9600ට අඩු වෙලා මුදල් අඩු වෙලා කීයකද පුතේ මුදල් අඩු වෙලා තියෙන්නේ කියන්නේ මුදල් 13200 තිබ්බක 9600 වෙලා මුදල් කීයකින් අඩු වෙලා 3600 කින් මුදල් අඩු වෙලා හරි ඔව් මුදල් 3600 කින් අඩුලා තව කොටද බලපාලා තියෙන්නේ පුතේ මුදල් 3600 කින් අඩු වෙලා තව කොටද බලපාලා තියෙන්නේ නැහිම වෙනස් වෙලා නැහැ බඩු දුක මොකද වෙලා තියෙන්නේ පුතේ කිය බඩු දුක මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා නේද 21600 25200 වල කියන්නේ 3600 කින්ද වැඩිලා තියෙන්නේ. බඩු දුක 3600 කින් වැඩිලා වෙන කොටවත් බලපාලා නැහැ නේ. ඒ කියන්නේ පුතේ මුදල් කියලා මෙයා බාණ්ඩ අරන්නේ. වැල් වට අරන් ඕන්නේ නැහැ. පරිගණක කියලා කියන්න ඕනේ නැහැ. ඇයි ඒ? මෙයා පරිගණක විකුණන ව්‍යාපාරයක්. ඒතකොට මෙයා පරිගණක ගන්න නැවත විකුණන්නේ. නැවත විකුණන්න ගන්න ඒවට ගැලුම් කියත හැකි නේ. පුතේ අපිට කිව්වා මෙයා පරිගණක විකුණන ව්‍යාපාරයක්. ඒතකොට පරිගණක තොප් කියන්නේ බඩු තොගේ කියන එක. බඩු මෙයා මේ අරන් තියෙන්නේ. එහෙනම් පුතේ මොකද්ද ඔය? අත්පිට ගැනුම් රුපියල් 6000 කියන්න අත්පිට ගැනුම් රුපියල් 6000 කියන්න මේ කවද දවස අත්පිටද නයි අත්පිටනේ 3600යි නේ අත්පිට ගැනුම් රුපියල් 3600යි අත්පිට ගැනුම් රුපියල් 3600යි අත්පිට ගැනුම් රුපියල් 3600යි අත්පිට ගැනුම් රුපියල් 3600යි තත්කල වේගෙන් කරමු දෙ අත්පිට ගැනුම් 3600යි ඊට පස්සේ බාන ඊළඟ එක තකල බලමු ඊළඟ බලන්න මෑයි පුතේ කවද්ද අපි ලිව්වේ 16ද මේ 15 නේ දැන් අපි කරේ දෙන්න මේ 16 ටටක් ගාල කරමු මේ 10 15 කරේ මේ 16 තියරි පන්තිය පුතේ මේවා හිමි හිමි උගන්වන්නේ රිවිෂන් එකේ ටක් ගාලා කියනවා පුතේ බලන්න මේ 16 මුදල් වෙනස් වෙලා නැහැ ණයගැතිය වෙනස් වෙලා නැහැ පරිගණක තොප් කියන්නේ බඩු දුක නේද බඩු දුක කියකින් වැඩිලාද පුතේ කියන්නේ බඩු දුක මොකද වෙලා තියෙන 6000කින් වැඩි වෙලා පුතේ බඩු දුක 6000කින් වැඩි වුණාට මුදල් අඩු වෙලා නැහැ ලී බඩු වෙනස් වෙලා නැහිනේ මොකද වෙලා තියෙන 6000කින් කියන්නේ වැඩි වෙලා වචන දෙකයි කියන්නේ ණයට ගණන් රුපියල් 6000යි කියන්නේ පුතේ ණයට ගණන් රුපියල් 6000යි ණයට ගණන් රුපියල් 6000යි යා ණයට ගණන් රුපියල් 6000යි ඉවනේ ණයට ගණන් රුපියල් 6000යි ණයට ගණන් රුපියල් 6000යි
පැහැදිලිනේ ඔක්කොටම හොඳටම තේරෙන්නේ නේද ඒක හරි අපි යමු ඊළඟ අනුදිනුව බලන්න ණයට ගන්න රුපියල් 6000යි ඉතින් මේයි කවද්ද ඉවර කරේ 16 19 බලන්න ටක් ගාලා වැඩ කරන දවස් කියලා කිව්වේ 16 17 18 සෙන්සුරාරි දිට වෙන්නේ නැති මේයි 19 බලන්න පුතේ මුදල් වැඩි වෙලා මුදල් කීයකින්ද වැඩිලා තියෙන්නේ කියන්නේ උදේ මේයි 19 මුදල් වැඩි වෙලා කීයකින් 9600 13 200 වෙලා නේද මුදල් කීයකින්ද වැඩිලා තියෙන්නේ 3600 කින්ද ඔව් 3600 කින් මුදල් වෙලා ණය ගැතියෝ 3600 කින් අඩු වෙලා නේ වෙන කොහෙටවත් බලපාලා නැහැ නේද උදේ ප්‍රාග්ධනේ අඩු වැඩි වෙන්නේ නැහැ දුන් වට්ටම් මෙහෙම නැහැ නේද දුන් වට්ටම් දුන්නම් ප්‍රාග්ධනේ අඩු වෙනවද නැද්ද එහෙම මොකුත් නැහැ එහෙනම් මොකද්ද මේ ණය ගැතියන්ගේ මුදල් ලැබීම රුපියල් 3600යි මේකෙන් ලියන්න ණය ගැතියන්ගේ මුදල් ලැබීම රුපියල් 3600යි නායකයන්ගේ මුදල් ලැබීම රුපියල් 3600යි. ටගල් ලියන්න වේගෙන් ලියන්න. ඉතින් නායකයන්ගේ මුදල් ලැබීම රුපියල් 3600යි. ඉතින් නායකයන්ගේ මුදල් ලැබීම රුපියල් 3600යි. ලිව්වද? හරි අපි යමු ඊළඟ අනුදෙනුව. ටගල් බලමු ඊළඟ එක. හරිනේ ඊට පස්සේ පුතේ තියෙන්නේ මොකද්ද මැයි 20 අපි ඉවර කරේ මැයි 19 ඉඳලා ඉවර කරේනේ මැයි 20 බලන්න මැයි 20 දැන් මැයි 20 මුදල් 6000කින් අඩු වෙලානේ මැයි 20 මුදල් 6000කින් අඩු වෙලා ණය ගැතිය වෙනස් වෙලා නැහැ බඩුකෝ වෙනස් වෙලත් නැහැ ලී බඩු මොනවා වෙලාද ඒක අපඩා ලී බඩු මුදල් 6000කින් අඩු වෙලා ලී බඩු වැඩි වෙලා කීයකින්ද? දැන් ලී බඩු වැඩිලා 8400කින් මුදල් 6000කින් අඩු වෙලා 8400කින් ලී බඩු වැඩි වෙලා නයිමි වැඩි වෙලා කීයකින්ද? නයිමි වැඩි වෙලා 2200කින් නෙමෙයි 2400කින්. උදේ එතන නයිමි වෙළඳ ගෙවියුද්දෑ කියලා නෙමෙයි දීලා තියෙන්නේ. නැත්නම් උදේ ලී බඩු ණයට ගත්තා නේද වෙළඳ ගෙවියුද්දෑ වලට දාන්න බෑ. මෙතන නයිමි කියලා නිසා උලක් නෑ. උදේ ලී බඩු ණයට ගත්තනම් වෙළඳ නාහිමියන්ට දාන්න බෑ වෙළඳ ගෙවියුද්දෑවලට. දැන් මෙතන නිකන් නාහිමියන්ට දාලා තියෙන්නේ. එච්චරයි. මෙන්න කොටක් බලපාලා නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ උදේ? මේගොල්ල 8400ක් ව්‍යාපාරේ පාවිච්චියට 8400ක් වන්න ගබඩා ලී බඩු අරගෙන අත්පිට ගෙවලා කීයක්ද? කියන්න උදේ. අත්පිට 6000ක් ගෙවලා ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවන්න පොරොන්දු වෙලා. ඒකනේ කතාව. ලියන්න. රුපියල් 8400ක් වටිනා ගබඩා ලී බඩු මිලදී ගැනීම එයින් රුපියල් 6000ක් එයින් රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා එයින් රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා ඉතිරි රුපියල් 2400 ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම හරි ළමයින් තේරෙනවද ඒක ඔක්කොම හරි අපි යමු ටග් ගාලි ඊළඟ එකට හරි ඊළඟට යමු ටග් ගාලා ඉතින් බලන්න ගනුදෙනු අංක
මේයි 20 නේද දැන් අපි නෑ පුතේ කවුරු හරි අරක මෙහෙම ලිව්වත් හරි ගබඩා ලීබඩු අත් පිට මිල දී ගැනීම 6000යි ගබඩා ලීබඩු ණයට මිල දී ගැනීම 2400 එහෙම ලියලා තිබ්බත් හරියයි මේයි 20 ගණදෙනුව ගබඩා ලීබඩු අත් පිට මිල දී ගැනීම 6000යි ගබඩා ලීබඩු ණයට මිල දී ගැනීම 2400 කියලා ලියලා තිබ්බත් 100ක් හරියයි මේයි 21 බලන්න ටක් ගාලා ඔබ දෙ මොකද පස්සේ මේ 21 දෙ මේ 21 මුදල් අඩු වෙලා 7200 තිබ්බ මේ 20 ඉවර වෙද්දි 7200ක් තිබ්බ මුදල් 21 වෙනිදි ඉවර වෙද්දි 3600 ලේ දවසෙ එක ගන්න මුදල් 3600 න් අඩු වෙලා උදේ 21 වෙනිද මුදල් 3600 න් අඩු වෙලා නායකතියෝ වෙනස් වෙලා නැහැ බඩුකෝගේ වෙනස් වෙලා නැහැ ගබඩාලි බඩු වෙනස් වෙලා නැහැ නාහිමිය අඩු වෙලා නේද උදේ නාහිමියන්ගේට මුදා නාහිමිය අඩු වෙලා 3600 කින්ම ප්‍රාග්ධනිය මුකුත් වෙලා නැහැ ලදවට්ටම් මෙහෙම නැහැ එහෙනම් ලියන්න නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි අගලියන් නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි දේ නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි හරිද පැහැදිලිද අපි යමු ඊළඟකට ඉතින් දැන් මේ 21 නේ අපි ඉවර කරේ මේ 26 ට එන වෙසක් වෙන්නේ නැද්ද 21 ඉඳලා 26 වෙනද වෙනකම් වැඩක් කරලා නැහැ 26 වෙනද මුදල් වෙනස් වෙලා නැහැ නායකතිය වෙනස් වෙලා නැහැ දේ බඩුතොගේ වෙනස් වෙලා නේද බඩුතොගේ 600කින් අඩු වෙලා උදේ 26 වෙනද බඩුතොගේ 600කින් අඩු වෙලා ආයි බලපාලා තියෙන නාහිමියන්ට උදේ විකුණන්න ගෙන බඩු 600කින් අඩු වෙලා අපි ගෙවන්න ඕන නාහිමියොත් 600කින් අඩු වෙලා මොකද්ද දැන් ඔකට තියරි පන්තියක න ඔකට හරි උත්තර එකපාරේ ඉන්නේ නැහැ දන්නේ නැහෙනින් දැන් වාඩි කිත හැකි ආපසු යවමු රුපියල් 600යි ආපසු යවමු රුපියල් 600යි आपस यावं रुपयाल हाय सी आए यार ते आपस यावं रुपयाल हाय सी लियो नेद आपस यावन रुपया हाय सी है या मुझे लांगे के बारे में टाक गाला आपस यावन हाय सी है इलांगे डेन टाक गाला इड पास से के तीन ने अभी डर मैं बीसी हाथ उधे मैं बीसी हाथ मुदा लेदास दिसी की मैडी वेला मुदा मैं बीसी है मुदा तुंदा साय सी है दिव्य कर मुदल එනිසා මුදල් 1000කින් වැඩිලා නායකයතු 4800කින් වැඩි වෙලා ඔව් පරිගණක තොග වෙනස් වෙලා නැහැ බඩු තොග වෙනස් වෙලා නැහැ බඩු විකුණන්න පටන් ගත්තේ නැහැ කිව්වනේ ඉතින් බඩු විකුණන්න වෙළඳ කටයුතු පටන් ගත්තේ නැහැ කිව්වා නමුත් මුදල් 1200කින් වැඩි වෙලා නායකයතු 4800කින් වැඩි වෙලා ඒ වුණාට බඩු තොගේ වෙනස් වෙලා නැහැ ලී බඩු අඩු වෙලා පුතේ ලී බඩු කියන්නේ ව්‍යාපාරේ පාවිච්චි කරගෙන ආපුවානේ 6000ක ලී බඩු ගබඩා ලී බඩු 6000ක අඩු වෙලා ඒවා අපි අනවශ්‍ය නම් අපිට වැඩි නම් ඒවා අපිට විකුණන්න පුළුවන්. නමුත් ඒවා විකිණීමේ අරමුණින් ගෙනාවුවා නෙමෙයි. හරි. එහෙනම් බලන්න දෙලි 6000ක ලීබඩු අඩු වෙලා. 6000ක ලීබඩු ලාභයක් තිබා තියාගෙන විකුණන මොනවා වැඩි වෙනවද? 6000ක ලීබඩු ලාභයක් තියාගෙන විකුණන මොදේ මොනවා වැඩි වෙනවද? ප්‍රාග්ධනය. ලාභයක් තියාගෙන නැහැ. ප්‍රාග්ධනය වැඩි වෙලා නැහැ. ප්‍රාග්ධනය අඩු වෙලත් නැහැ. එහෙනම් මඩ කියන්න මොදේ 6000ක ලීබඩු 6000ක ලීබඩු කීයකටද විකුණලා තියෙන්නේ
रुपयाल हाय दाहा पिरवेउ ली बाडू रुपयाल हाय दाहा कटम विकिनीम रुपयाल हाय दाहा कटम विकिनीम इन रुपयाल एदास देसिया इन रुपया एदास देसिया अपिट लबीम हा अपिट लबीम हा इति रुपया हारदास अटसीय इति रुपया हारदास अटसीय नायगतियो इति रुपया हारदास अटसीय नायगतियो पासुव गेवीमट पोरोंदुवीम रुपया हारदास अटसीय नायगतियो पासुव गेवीमट पोरोंदुवीम रुपया हारदास अटसीय नायगतियो पासुव गेवीमट पोरोंदुवीम हरि इलांगे एक अरबान बुद्धि अंतिम एक मुदाल हारदास अटसी එදාස් 200 වෙලා මුදල් 3600 කින් අඩු වෙලා. ඉතින් පොඩ්ඩයි මට ඔතන තව දේ උගන්වන්න ඕනේ. අමේ කියලා ඉන්නංගම. මුදල් 4800 1100 දක්වා අඩු වෙලා. මුදල් 3600 කින් අඩු වෙලා. ප්‍රාග්ධනය 3600 කින් අඩු වෙලා. ඉතින් ප්‍රාග්ධනය අඩු වෙලා. ප්‍රාග්ධනය අඩු වෙන්න හේතු දෙකක් බලපානවා. ගැණිලි අමතර ප්‍රාග්ධනය. මේකෙ ප්‍රති අතිරේක තොරතුරු අපිට කිසි දෙයක් දීලා නැහැ. තර්ක කරන්න පුළුවන් මෙහෙම් කඩියුත් තාම පටන් අරගෙන නැහෙනේ වියදන් නැහෙනේ කියලා නේද මෙහෙම් කඩියු පටන් ගන්න කලින් පුතේ අනිත් පිටරය යන්න බැරිද පුළුවන් ඒ නිසා ඒක අපිට එහෙම තර්කයේ මෙව කරන්නත් බෑ එහෙනම් ඔක දෙකම ලියපු කට්ටිය හරි මුදල් ගැන්ලි රුපියල් 3600 කියලා ලියලා තිබ්බත් හරි ගෙව් වියදම් රුපියල් 3600 ගෙව් මෙහෙම් වියදම් 3600 කියලා ලියලා තිබ්බත් හරි ඈ දෙකම හරි අය ඔක දීලා නැහැ පුතේ හොයා ගන්න විස්තරය කට්ටිය තර්ක කරන්න පුළුවන් මෙහෙම් කඩිතු ආරම්භ කළා නෑනේ ඒ නිසා මේක වියදමක් නෙමෙයි ගැල්ලි කියලා. නමුත් එහෙම කියන්න බෑ පුතේ මෙහෙම් කඩිතු ආරම්භ කරන කලින් පොඩි පොඩි වියදම් යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මෙහෙම් කඩිතු නෑ කියන්නේ බඩු විකුණන්න පටන් ගත්තේ නෑ කියන එක. එහෙනම් ඔබට මුදල් ගැන්ලි රුපියල් 3600යි. එහෙම නැත්තම් මුදලින් ගෙවු වියදම් රුපියල් 3600 කියලා තිබ්බත් හරි. හරිද හරි පොඩි දෙයක් පොඩි ඔතන උගන්වන්න තියෙනවා අහගෙන ඉන්න දෙය අපේ තියෙනවා සංකල්පනාත්මක රාමුව කියලා එකක් conceptual framework ඉස්කෝලේ උගන්වලා තියෙනවා මේකට අනුබුදේ ආදායම් නිර්වචනය කරලා තියෙනවා ආදායම් නිර්වචනය කරලා තියෙනවා මොකද්ද ආදායම් වල නිර්වචනය ටියුෂන් පන් තාම ඉගෙනුවේ නෑ මම මේ පන්ති ඉගෙනුවේ නෑ නමුත් දැන් ඉගෙනුවා කියලා හිතමුකෝ ආදායම් වල නිර්වචනේ මොකද්ද
ඔව් අයිතිකරුවන්ගේ බලපෑමකින් තොරව නැත්නම් අමතර ප්‍රාර්ථනීය නැතුව එමක් කියදාගෙන හිමිකම් වල සිදුවන වැඩිවීමට කියන්න පුළුවන් අපිට ආදායම. ඔබතේ තව ටිකක් විස්තර කළා කිව්වොත් වත්කම් වල වැඩිවීමේ ස්වභාවයෙන් හෝ වත්කම් වල වැඩිවීමකින් හෝ වගකීම් වල අඩුවීමකින් අයිතිකරුවන්ගේ බලපෑමකින් තොරව ඒ කියන්නේ අමතර ප්‍රාර්ථනීය නැතුව හැදෙන්නේ වත්කම් වල වැඩිවීමකින් හෝ වගකීම් වල අඩුවීමකින් අයිතිකරුවන්ගේ බලපෑමකින් තොරව හිමිකම් වල සිදුවන වැඩිවීමකට අපිට කියන්න පුළුවන් ආදායම්. ඒ කියන්නේ පුතේ අමතර ප්‍රාර්ථන දැන් අපි මේ ගණන් හදන එකෙන් තේරෙනවානේ අමතර ප්‍රාර්ථනීය නැතුව හිමිකම් වැඩි වෙනවා නම් ඒවා ආදායම්. පැහැදිලිද? ඔක තමයි පුතේ නිර්වචනය. මම ආදායම් වල නිර්වචන දීලා තියෙනවා බලන්න පිටු අංක හතරේ බලන්න පිටු අංක හතරේ මම ආදායම් වල නිර්වචන දීලා තියෙනවා. වත්කම් වල වැඩිවීම හෝ වත්කීම් වල අඩුවීමේ ප්‍රතිඵලය ලෙස ඇතිවන හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් හැර හිමිකමේ සිදුවන වැඩිවීමයි. කියන්නේ අයිතිකරුවන් හිමිකමට දායක වෙන්නේ අයිතිකාරයෝනේ. හිමිකමට දායක වෙන කට්ටියක දායකත්වයෙන් හැර හිමිකමේ සිදුවන වැඩිවීම වලට අපි කියනවා මොනවද? ආදාය. හිමිකමට දායක වෙන කට්ටියගේ බලපෑමකින් තොරව හිමිකම් වැඩි වෙනවා නම් ඒ කියන්නේ අමතර ප්‍රාප්තිය නොදා හිමිකමට නෑ ඒවා ආදාය. පැහැදිලි කිව්වද? ආදායම් පුතේ වත්කම් වැඩි වෙනවා එහෙම නැත්නම් වක්කීම් අඩු වෙනවා. වත්කම් වැඩි වීමේ හෝ වක්කීම් වල අඩු වීමේ ප්‍රතිව්‍යාපාරිතින පුතේ වත්කම් වැඩි වෙලා එහෙම නැත්නම් වගකීම් අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට හිමිකම් වැඩි වෙනවා නම් ඒව ආදායම්. පුතේ මේ ආදායම් නිර්වචන අනුව ආදායම් වලට කොටස් දෙකක් අයිති වෙනවා. දන්නවද දන්නේ නැහැ. මේවා ඉස්සරහදී ආයෙ උගන්වනවා. ආදායම් වලට පුතේ කොටස් දෙකක් අයිති වෙනවා. ආදායම් වලට අයිති වෙනවා අයභාරයයි ලාභය කියන දෙකම. හරිද? අයභාරයි ලාභයි කියන දෙක. මේක වැදගත් ඈ. ආදායම් වලට අයිති වෙනවා පුතේ අයභාරයයි ලාභයි කියන දෙකම. හරි? ආදායම් වලට අයිති වෙනවා අයභාරයයි ලාභයයි කියන දෙකම. लाभ कि आयोजन आदायम गेवाल पुली आदायम वक्कम विकुल लेन लाभ एव आय बार एव लाभ सॉरी एव लाभ अर्जा मंग पोड़ी प्रश्न देना मैं उत्तर देना रुपया लक्ष्य का बड़ लक्ष्य का विकुण के नाम बड़ एक लक्ष पनास दहाक विकुण लक्ष्य का विकुण के नाम बड़ एक लक्ष पनास दहाक विकुण लक्ष उत्तर लक्ष्यक्रते एक लक्ष पनास दहाकड़ विकुण आदायम कीयद
එකේක උත්තර දෙනවා ළමයි. හරි. ඔන්න එක තමයි පුතේ මට උවමනා උනේ. මෙතන පුතේ ලක්ෂයකට විකුණන්න ගෙන අබඩු 150,000කට වික්‍රම් පුතේ අපි ආදායම 1.50යි වියදම ලක්ෂය මේ දෙක වෙන වෙනම ආදායම් ප්‍රකාශයේ පෙන්නනවා. හරිද? එතකොට ආදායම 1.50යි වියදම ලක්ෂයයි. හැබැයි ලක්ෂයක් වටින පාවිච්චි කර කර හිටපු මෝටර රථයේ 150,000කට වික්‍රම කෙලින්ම අපි ආදායමට ගන්න කීයේ විතරද? 50,000 විතරයි. ඒක ලාභය තමයි පුතේ 50,000. කෙලින්ම අපි ආදායම් ප්‍රකාශයේ ලියන්නේ නැහැ විකුණුම් මෝටර දෙය පිරිවැය ලක්ෂයයි ඒකේ විකුණුම් 150 ඒවා විකුණුම් මැදුල් ලියන්නේ නැහැ නේ. කෙලින්ම වෙනත් ආදායම් මැදුල් අපි ලියන්නේ මෝටර විකුණීමේ ලාභය 50,000 කියලා. ඒක 13 වසරේදී වාට තියෙනවා පුතේ. LKS 16 තව ටිකක් පැහැදිලි කරන්න. තේරුණාද කියපු දේ? වැඩි ගැටුවක් නැහැ නේ. ඒ ගාණ ඉවරයි අපි යමු ඊළඟට. ඒක ටියුට් එකේම කරත් කමක් නැහැ මේ රිවිෂන් පන්තිය නිසා. ඒක ටියුට් එකේම කරමු ටක් ගාලා රිවිෂන් පන්තියනේ. හරි ලේසි. කොට වේගෙන් කරමු. මම බෝඩ් එකේ හදන්නේ නැහැ. මම බෝඩ් එකේ හදන්නේ නැහැ ගාන. එන්න පුතේ අභ්‍යාස අංක 39 එක. පහත සඳහන් වන්නේ විස්තරාත්මක සමීකරණයක එකිනෙක දිනේ ගණදෙනු ගැලපූ පසු වටිනාකමයි. පුතේ එකිනෙක දිනයකදී ගණදෙනු ගැලපූ පසු වටිනාකම කියන්නේ ගණදෙනුවද ශේෂ දෙන්නේ. උත්තර දෙන්න. එක් එක් ගණදෙනුව ගැලපූ පසු වටිනාකම කියලා දෙන්නේ ගණදෙනුවද ගණදෙනුවෙන් පස්සේ ශේෂද? ශේෂ පුතේ ගණදෙනුව නෙමෙයි. එහෙනම් පුතේ මේ දෙන්නේ අභ්‍යාස අංක 38 වගේම ප්‍රශ්නයක්. හැම ගණදෙනුවකම පස්සේ හැම එකම ශේෂ දාන්න ඕනේ. එකිනෙක අපිට කියනවා එකිනෙක ගණදෙනුව සැලකිල්ලටගෙන අදාළ හිස්තැනට අදාළ පිළිතුර ගන්නේ කර සිදු ගණදෙනුව පාද්දයක් වේ. උදේ ගණදෙනුව 6ක් දීලා අපිට කියන්නේ හිස්තැන් පුරවන්න කියලා. උදේ මේ හිස්තැන් පුරවද්දී හිස්තැන් පුරවන්න කියලා අපිට තියෙන්නේ හිස්තැන් පුරවද්දී උදේ හැම දවසෙම ශේෂ දාගෙන යන්න ඕනද නැද්ද? ඔව්. එහෙනම් මන් ටග් ගාලා බෝඩ් එකේ හදන්නම් ගන්න නැති ළමයි එක්ක හිටියොත් තේරෙන්නේ නැහැ නේ. ඔගොල්ලෝ ටියුට් එකේම කරන්න කමක් නැහැ. ඔගොල්ලෝ ටියුට් එකේම කරන්න. හරිද? මන් ටග් ගාලා පුතේ මේක ලියා ගන්න. ඔගොල්ලෝ ටියුට් එකේම කරන්න. ප්‍රාග්ධනය වගකීම් යන්ත්‍ර තොගය ප්‍රොජෙක්ට් මේ උනත්තේ කනකටි ඩක්කා ඩියුට් එකේම කරන්න කනකටි ඩියුට් එකේම කරන්න ඉක්වෙන්ට ප්‍රාග්ධනය වගකීම් ඕකනේ. ඉතින් ඉස්සලාම ශේෂයන් අපිට දීලා තියෙන ශේෂයන් ශේෂය ප්‍රාග්ධනීය ලක්ෂ 4යි වගකීම් ලක්ෂයයි යන්ත්‍ර ලක්ෂ 2යි තොගය ලක්ෂයයි ණය ගැතියෝ 80,000යි මුදල් ලක්ෂය මොමනේ. පළවෙනි ගණුදෙනුවේ මෙහෙම දීලා 1 ඉතින් ප්‍රාන්තණයට ඉස්තන වගකීම් ලක්ෂයමයි. කියන්නේ මොකද වගකීම් වල වෙනසක් වෙලා නැහැ සමානයි. යන්ත්‍ර ලක්ෂ 2මයි කියලා දීලා යන්ත්‍ර වෙනසක් වෙලා නැහැ. තොගේ දීලා පුතේ වෙනසක් ගාන දීලා නැහැ. ණයකට 80,000යි කියලා දීලා මුදල් වලට ඉස්තන. කොහොමනේ? දෙවනි ගණදෙනුවත් මම ලියාගෙන ඉන්නම්කෝ. දෙවනි ගණදෙනුව අපිට දෙනවා ප්‍රාග්ධනය 430,000යි. එකපිට මේ දෙවනි දවසේ ප්‍රාග්ධනය වෙනස් වෙලා අලක් 20,000යි sorry ප්‍රාග්ධනය අලක් 20,000යි වගකීම් වෙනස් වෙලා නැහැ. කියන්නේ දෙවනි දවසේදී වගකීම් වල
බලපෑමක් වෙලා නැහැ යන්ත්‍ර ලක්ෂ 2යි තොගය හිස්තන ණය ගැතිය හිස්තන මුදල් හිස්තන ඕමන තියෙන්න පුතේ දැන් මේක අපිට කරන්න කියලා කියන්නේ බලමු 1 පළවෙනි ගණදෙනුව බලන්න 30000 පිරවූ භාණ්ඩ 50000කට වික්කපොතේ 30ක බඩු 50කට වික්කම කීයක් ලාභද 30ක බඩු 50කට වික්කම 20ක් ලාභයිනේ ගොඩාක් කට්ටියුදේ මේ ගාන තේරුම් ගන්න නැතුව මෙතනට ධන 20000 දානවා ඒගොල්ල වැරදි ධන 20000 දාපු කට්ටිය වැරදි ඇයි ඒ වැරදි මොකද්ද 30000ක බඩු 50000කට වික්කහම 20000ක් ලාභනේ ඔව් 20000ක් ලාභයි උදේ මේකේ අපිට කියන්නේ දවස ගන්න ශේෂ ලියන්න කියලා නේ එහෙනම් උදේ ප්‍රාන්තනේ 20000ක වැඩනම් පස්සේ මෙතන එන්න ඕනේ 20000 නෙමෙයි ඊට උත්තරේ වෙන්න ඕනේ මේ 4 ලක්ෂෙද 21 ගොල්ල ශේෂ දාන්න ඕනේ ඒක එතන දාලා තියෙන්න ඕනේ 4 ලක්ෂ 20000 ඉතින් මෙතන දාලා තියෙන්න ඕනේ 4 ලක්ෂ 20000 එතනට දාලා තියෙන්න ඕනේ 4 ලක්ෂ 20000 20000 දාන්න කොටිය වැරදි ඉතින් ශේෂය දාන්න කියලා කියන්නේ එතකොට අර ලක්ෂ 20000 එකතු කරනවා 4 ලක්ෂ 20000යි. එතකොට ඉතින් අපි ඒ ලාභයේ 20000 එකතු කරනවා 4 ලක්ෂ 20000. මොකද කියන්නේ එකෙම 30000ක බඩු වික්ක. එතකොට මේ බඩු තොගය කලින් දවසේ කීප ලක්ෂද? බඩු තොගය කලින් දවසේ ලක්ෂනේ තිබ්බනේ. දැන් 1.20. ඉතින් මෙතන 1.20 තිබිලා තියෙනවා. බඩු තොගය කලින් දවසේ 1.20 තිබිලා තියෙන්නේ. मुदाल දේ මෙතන 20000 දැම්මම නම් ගොඩක් කට්ටිය වැරදි ගොඩක් කට්ටිය එතන 20000 මෙතන ඉන්න 30000 මෙතන ධන 50000 එහෙම දැම්මම නම් වැරදි මේකේ කියන්න පුතේ දවසින් පස්සේ ශේෂ ටික දාන්න කියලා හරි දෙවනි ගණුදෙනුට එන්න ඉක්වන්ට 2 දෙ දෙවනි ගණුදෙනුවේ කියන්නේ ණයගතියන් 20ක් මුදල් ලැබුණා පුතේ ණයගතියන් මුදල් ලැබුණා මුදල් වැඩි වෙලා ණයගතිය අඩු වෙනවා මේ ප්‍රාන්තනේ වෙනස් වෙලා නැහැ මේ කලින් දවස් තිබ්බේ 40000 එහෙමම දාලා මෙතන 20000 දැම්මම නම් මෙතන 30000 එන්න ඕනේ දැන් තේරෙන්නේ ඒ නිසා මෙතන 40000 මේ 40000 දැම මේ වැටලා තියෙන්නේ එතකොට වගකීම් ලක්ෂයයි වායි තෝගේ වෙනස් වෙන්නේ නැහැ නේද නැගට දැන් මුදල් ලැබුණාම තෝගේ කලින් දවසේ 90000යි දැනුත් 90000යි ණයගතියන්ගේ මුදල් ලැබුණාම පුතේ ණයගති 20000ක් නේද ලැබෙන්නේ ණයගති 20කින් අඩු වෙනවා එතකොට 80 වෙන නිසා ගියාම ණයගති 60000යි එතකොට මුදල් වලට පුතේ 20ක් එකතු වුණාම මෙතන ධන 20 නෙමේ ශේෂෙන පුතේ දවස ගන්න කර මෙතන දෙන්න ඕන මුදල් 170000යි. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් මෑත කාලේ දුන්නේ නැහැ විභාගෙට. දීලම නැහැ. දීලම නැහැ. දෙන්නේකුත් නැහැ hina. එහෙනම් මේ කරගෙන යන්නේ විදියට අක් ගාලා මම ඊට පස්සේ මම කරන්න. තුන්වෙනි එකේ තියෙන්නේ ස්තන ධන ලක්ෂයයි. ඔයගොල්ලෝ කරන්න පුතේ සමානයි लक्ष देखाएन संपूर्ण करूंगे विदुर्वेदांग मुदरी नारदाय विदुर्वेदांग मुदरी गेव्वा कलाभया
එනම් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. එනම් මේ ප්‍රාග්ධ විදුලි වියදම් 4000යි ගෙවන්න තත් වියදම. ඒතර මේ 4000 දැන් පුතේ 4000යි වියදම ගණු දෙනුම ඍණ 4000යි. නමුත් මෙතන දාන්නේ ගණු දෙනුම ශේෂය. එනම් මේ 4000යි 4000ක් ගියාම 416 10යි. 416 ශේෂය පිට දාන්නේ ගණු දෙනුම නෙමෙයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. තොගේ 90000යි. පුතේ නායකතිව 60000යි. ඔයා මුදල් ගෙව්වා නේද? මුදල් ගෙව්වා. එතකොට 170000 පුතේ 4000ක් ගෙව්වහම මුදල් 160000යි. මුදල් 166000යි. ඊළඟ බලන්ට අග්ගාලා. ඊළඟ එක 4 මෙම් මාසයේ දුරකථන පහක් වුවත් මෙතෙක් ගෙවන්න මෙතන පුතේ ටෙලිෆෝන් බිල 5යි තාම ගෙවලා නැහැ. ගෙවන්න නම් වියදමක්. එතකොට පුතේ ප්‍රාග්ධනයෙන් පහක් අඩු වෙනවා. ඍණ 5000 දාලා හරියන්නේ නැහැ. මේක ගණන් දෙනුනේ ශේෂ. එහෙනම් මෙතනට එන්න ඕනේ 411000යි. මේ 5000 ගෙව්වේ නැහැ. එතකොට වගකීම් මේ මෙතන 9 වෙනින් තියෙන වගකීම් කියලා නේද? එතකොට වගකීම් ලක්ෂණෙම 105000 වෙනවා. හරිද? එච්චරයි. මෙයා වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂ 2යි. මෙතන 90000යි මෙතන 60000යි මෙතන 166000යි අගල් වාන පස්වෙනි ගණු දෙනුම පහ මේ බාන පස්වෙනි එක දාදාගේ යන්ත්‍රයේ ශේකල අපිට යන්ත්‍රයේ දාදාගේ ශේමුණා එක නේ අපිට වියදම කලාවයක් එතකොට ප්‍රාග්ධනය 410න් 10ක් ගියාම ප්‍රාග්ධනය 401000යි. හරිද? වගකීම් 105000යි. දැන් යන්ත්‍රය ලක්ෂ 2ක් වටින්නේ 190000යි. යන්ත්‍රය දැන් 190000යි. මේක 90000යි. මෙතන 60000යි. මෙතන 160000යි. දෙක වෙනස් වුනේ. මෙතන 411 400 1000 1000ගේ ෂේ වුණාම 401000 වුණා. යන්ත්‍ර ලක්ෂ 2190 අනිත් තේව දිබ්බේවයි 6 වෙනි ගණන දෙනු බලන්න ඉක්මනට 6 20000ක ණයක තියන්ගෙන් 10000ක වටිනාකම නැත්නම් මුදල් ලැබුණා මුදේ 20000න් 10000ක් අඩු වෙලා මුදල් ලැබෙන්නේ 20000න් 10000ක් කියන්නේ 2000යි 2000ක් අඩු වුණාට මුදල් ලැබෙන්නේ කිය 18000යි නේද ඔයාලා මුදල් ලැබෙන්නේ 18000යි මුදේ මුදල් ලැබෙන්නේ 18000යි එහෙනම් 18000 කොහොමද ලියන්නේ දෙවඩ පාඩුයි 2000 20000ක ණයක තියන්ගෙන් ඔයාලට මුදල් ලැබෙන්නේ 18000නේ 2000 පාඩුයි එහෙනම් පාඩුන ප්‍රාන්තනේ අඩු වෙන එක දුන්නාටම ඒක 400 1000 399000 වෙනවා වගකීම් වෙනස් වෙන්නේ නැහැ 105000යි යන්ත්‍ර වෙනස් වෙන්නේ නැහැ 190000යි පොගේ වෙනස් වෙන්නේ 90000යි මේ ණයගැතිව අඩු වෙනවා ණයගැතිව පුතේ ඔයාලට 20000න් හම්බුනේ හරිද? ඉතින් මගෙන් ප්‍රශ්නයක් අහනවා අන්තිම ගණුදෙනුවේ අවසාන ශේෂය. අන්තිම ගණුදෙනුවේ අවසාන ශේෂය ප්‍රතිපදේ අන්තිම ගණුදෙනුවෙන් පස්සේ ශේෂය ඔය දැන් මේ පුතේ මෙහෙමයි. හරි හරි මම අහන ප්‍රශ්න උත්තර දෙන්න මම කියනවා. 90000 එතන මෙතන පුතේ නායකත්වයේ පුතේ නායකත්වයේ 60000න් වාට 20000ක් අඩු කරන්න ඕනේ. නායකත්වයේ 60000න් 20000ක් අඩු කරලා නායකත්වයේ 40000යි. එතකොට මුදල් ශේෂය පුතේ 166ට 18ක් එකතු වුණාම මුදල් 184000යි. මේ මුදල් 184000යි ඈ. හරි මම ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙලින්නම් මම. අන්තිම ගණුදෙනුව අවසන් ශේෂය පුතේ මෙහෙමයි. අවසන් ශේෂය කියන්නේ මේ මේ දවසේ අන්තිමට ශේෂ. මේවත් ඉතින් මේ තුන්වෙනි දා අන්තිමට අවසන් ශේෂ මේක තමයි. ශේෂ දානවා කියන්නේ පුතේ ශේෂ පිරික්ෂ ශේෂ මූල தত্ত্ব ප්‍රකාශය කියන එක හදන්නේ නිශ්චිත දිනකට අවසානේ. හැම දිනකම අවසානේ පුතේ හදන්නේ. එතකොට එදාට දින අවසන් ශේෂ තමයි. ඉතින් මේ හැම එකම අවසන් ශේෂ තමයි මේ තියෙන්නේ. දෙවනි ගණුදෙනුවෙන් පස්සේ ශේෂ පැහැදිලි කියමුද? හැමදාම ශේෂ ටික තියෙන්නේ. එහෙනම් ඒක විතරක් නෙමෙයි අවසාන ශේෂ. මේවත් ඔක්කොම අවසාන ශේෂ තමයි. පැහැදිලි ප්‍රශ්නේ.
අර ගනුදෙනුව ලිව්වොත් තමයි පුතේ මුලයි අගයි ශේෂ දෙක ගන්න වෙන්නේ. දැන් මේ අපි අර අපි හදලා ඉවර කරපු අභ්‍යාස අංක 37 තිබ්බේ මුල ශේෂයයි අග ශේෂයයි. අගේක අවසාන. නමුත් ගනුදෙනුවක් නැහැ එතන. එතන ගනුදෙනුවක් නැහැ අන්තිම ශේෂය. නමුත් මේවයි පුතේ හැම දවසම ගනුදෙනුව නැහැ මෙතන තියෙන ශේෂ තමයි කොහොමද? පැහැදිලි නේද? හරි. හරි දෙත් එන්නේ ළඟයකට අභ්‍යාස අංක 40ට එන්න. ඉතින් ටක් ගාලා බලමු අභ්‍යාස අංක 40. ටක් ගාලා හදමු මේක. 21 මාර්තු පළවෙනි දින කමල් විසින් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරන්න අධිපති ප්‍රචාරණ ආයතනයක් කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක්. අපේ දැන් ඔය 40 මං ගියවුද හදවල යව්වේ 40 අවුලන්නේ. ඔය 41 ප්‍රශ්නේ හදවල තමයි මං ගියවුද ළමයි විභාගෙට යව්වේ. 41 වගේ ප්‍රශ්නයක් මීට කලින් දීලා තිබ්බේ නැහැ. 41 වගේ ප්‍රශ්නයක් මීට කලින් විභාගෙට දීලා තිබ්බේ නැහැ. නමුත් පුතේ 2020 ලෙවල් එක අවුලන මතකයි ඔයගලන්ට සමහර තියරි පන්තිම හිර්නිකා ගාන වගේම ගාන උගන්වන්න නැති. හරිද? නමුත් පුතේ ඒක ඒ වගේ ගාන ඊට කලින් විභාගෙට තිබ්බේ නැහැ. ඊට කලින් විභාගයට ඇවිල්ලා තිබ්බේ නැහැ. प्रश्न ඒකයි පුතේ මම මේ වගේ ඒවා ඉගැන්නුවේ නැතුව අහපු ප්‍රශ්න ටික විතරව ගන්න වැඩක් නැහෙනේ වෙනස් කරලා ඇහුවොත් එහෙම පොඩ්ඩක් හරි අලුත් දෙයක් ඇහුවොත් එහෙම අපරාධන ඔයගොල්ලෝ වෙන මහන්සිය හරි බලන්න අභ්‍යාස අංක 40 බලන්න 21 මාර්තු පළවෙනි දින කමල් විසින් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරන ලදී දේ 2021 මාර්තු පළවෙනි දින කමල් විසින් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ අලුත් ව්‍යාපාරයක්. පළමු මාසයේ තුල ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදුවේ. පළමු මාසයේ ගනුදෙනු. ඒතර ආරම්භක ශේෂයක් නැහැ අලුත් ව්‍යාපාරයක්. ගනුදෙනු 9ක් වෙලා අවශ්‍ය වන්නේ ඉහත සඳහන් ගනුදෙනු වල ප්‍රතිඵල හා ප්‍රතිඵල ගනුදෙනු ප්‍රතිඵල හා මාසයේ අවසානයේ ගැලපුම් සටහන් ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරනවා. ඒ ගනුදෙනු ප්‍රතිඵල ගනුදෙනු ලියන්න කියන්නේ ශේෂ නෙමෙයි. ලියලා මාසයේ අවසානයේ ශේෂ ටික අහනවා. සමීකරණෙ දීලා ජංගමනවත්කම් ධන තොගය ධන ණයගැතියෝ ධන මුදල් සමානයි වක්කීම් ධන ප්‍රාග්ධනය. ටක් ගාලා අද ගන්න පුතේ ඉරියෝනෙත් නැහැ. ඔය විදිහට අද ගන්න ටක් ගාලා. ජංගමනවනවත්කම් තොගය ණයගැතියෝ මුදල් වගකීම් ප්‍රාග්ධනය. ඔකල පුතේ ගනුදෙනු ටික ලියාගෙන යන්න. ගනුදෙනුව ලියන්න කියන්නේ ශේෂ නෙමෙයි. ගනුදෙනුව ලියන්න කියන්නේ ශේෂ නෙමෙයි. ටක් ගාලා හදන්න. හරිද බලමු ටක් ගාලා අපි අද දෙමකට කියන්නේ අපිට ඉස්සලාම ඇඳ නේද ඔබ
जांगम नौन वत्कम दान तोगे दान देनु है जांगम नौन वत्कम दान तोगे तुम्हें इरिगा कहाँ इन्होंने इरिगा हाल दूँ ना तंग है इरिगा हाल दूँ ना इरिगा हुआ तो कल इरिगा हाँ ना तोगे दान नायके तियो दान मुदाल जांगम नौनवात काम तो क्या है दान है ना तो क्या नहीं नायक कहती हो मुदाल समानाय वागकीम दान प्रार्थना अरे पालेवीन गान देनु बुद्धे अभी गान देनु वधान में अरे गान देनु आम के कर अरे ते माँगे तेल लाकुंडी का दागते तो बोलते तेरना वैडी ने बोला ना पहले नहीं थे अरे जन दान शेष ने में गान देनु है ते बाला ना पालेवीन गान देनु है कामाल सी पाउडगली के मुदालों ने लक्ष्या कायतिकार व्यापार योद्ध वाला मुकुद में मुदाल दान लक्ष्य आय प्राग दाने दान लक्ष्य है मुदाल दान लक्ष्य आय प्राग दाने दान लक्ष्य है तुम्हारी दिनों कहाँ पर निशा हमें देख में इधर पास से देखकर देवनी गान देनु है हैटा दाह कौन ना उपकरण नायड गान नो जांग मनोन वात काम दान है हैटा दाह हाई दे नायड ने का मम्मी के महिमा दाग नहीं ना अरे तो कौन है वागा कीम दान है हैटा दाह हाई अनित्य और बाल प्यामक में है प्रचार द्रव्य पालस दहाय मैं प्रचार व्यापार प्रचार व्यापार अत्पीड ज्ञानों के तोगे गाँव तोगे दान पालस दहाय मैं तिब्बत में बोलती माँ मैंने हुए अरे तोगे दाना पालुस दाहाई तोगे दाना पालुस दाहाई मुदाल के वाला आरांती ने बोलते मुदाल रीना पालुस दाहाई तो मेरा मेरे वैज्ञानिक हम दाना में एक रीना में तमाई अब समान काटे लाखों मुदाल यान ने एक में तमाई है अंतिम और बाल पहन मतने अरे नहीं था मैं वेकिंग करना बोलते तेरवाने हाथ दान 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 समान है हमें दान तीन एंड अरे ते हाथ पर निकाल दे रो बाला ओ आन तीना ने तू वारहन ने तू लियो तेरे दी थे आ वा वैरा दी ने आपने तो सामी करने पार्ट में दे रहा वारहन दान ने सामान नहीं है निकाम लिया वैरा दी ने वारहन देमा रिनदाल लिया अरे इधर बात से बनाना पहा अभी करें हाथर नहीं हाथर मार्तु मास दा कार्यालय पुरी गई में हाया है हाया दा है पुत्र मार्तु मास से कार्यालय पुरी साली वाली गेवला हाया दा है ये ना पुत्र मुदाल वाली गेवला मुदाल भी ना हाया दा है तो एक आप इधर वियदमा अलाबे अपनी सा हिमिकाम भी ना हाया दा है मुदाल भी ना हाया दा है हिमिक दें गोड़ा काट के मतलब एक अपार्ट पर ही ना आए दा दान है तो मैं
මේක මේක වැඩිලා තමයි ඇවිල්ලා තියෙන්නේ තේරෙන්නේ ඍණ 6000යි අනිත් ඒවාට බලපෑමක් නැහැ පහ පස්වෙනි ගණදෙනුව බලන්න සපෙල්ලන් සේවන් වෙන ලද මුදල් 15000යි කියන කෘතේ අත්පිට සේවා සපෙල්නේද 15000ක් වග වගුවක් ඇඳුවොත් පුතේ එහෙම අවශ්‍ය නැහැ. නමුත් ඒ වගුව ඇඳවත් මෙහෙම දැම්මත් වගුව දැම්මොත් දාන්න තැනක් නැහැ නේ පුතේ ඉරි ගහලන්න තියෙන්නේ මැදි. ඒ නිසා අවශ්‍ය නැහැ. හරි. පස්වෙනි ගණදෙනුව සපෙල්ලා සේවන් වලින් ලද මුදල් 15000යි. ජංගම නොනවත්තම් දන ඔමනේ. පුතේ සේවාවත් සපෙල්ලා 15000යි කියන්නේ අත්පිට විකුණුම් කියන එක නෝය. පුතේ සපෙල්ලා සේවන් වලින් ලද මුදල් 15000යි කියන්නේ අත්පිට විකුණුම් කියන එක ඔය. හරි. අත්පිට විකුණුම් 15000යි. මේකට පාවිච්චි කරපු ඒවා පිරිවැය දීලා නැහැ. එහෙනම් කොහොමද ලියන්නේ? සල්ලි හම්බෙලා මුදල් දාන 15000යි. පුතේ ඒක අපිට ආදායම ආදායම් දාන 15000යි. එතන අර පිරිවැය කීයද කියලා දීලා නැහැ අපිට. පිරිවැය කීයද කියලා දීලා නැහැ අපිට. ඒක ඉතින් ඒක ගානේ අවුලක් අපේ අවුලක් නෙමෙයි. ගානේ හැටි අවුලක් නෙමෙයි. හයවෙනි ගනුදෙනුව දෙ බාන්න හයවෙනි ගනුදෙනුව සපේන්නා සේවනුන් ලැබිය යුතු මුදල් 70000යි නේ. ඒක අපිට ණයට සේවා සපේලා 70000. එහෙනම් මොකද වෙන්නේ? දෙන්න ණයට සේවා සපේලා දුව ණයකටිය දාන නායකතිව ධන 70000යි නායකතිව ධන 70000යි ඒක ආදායමක් ණයට වික්කප්ප දෙක ආදායමන්නේ ණයට පුරුම් විදියට මෙතනට ප්‍රාග්ධනය ධන 70000යි ප්‍රාග්ධනය ධන 70000යි හරි ළමයිනේ හත හත්වෙනි ගනුදෙනුව පුතේ ඉරි ගහලා වගුව දුන්නොත් වගුව ගහලා දින්න එතකොට නිකම් හත් දෙයි මෙහෙම දුන්නොත් මේ විදිහට ලකුණු ටික දාගත්තාම අපට පැහැදිලි වෙනවා වැඩි ඈ හත්වෙනි ගනුදෙනුව බලන්න තම කමල් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා කමල් පෞද්ගලික සඳහා 10000ක මුදල් ආපු සොරයි යනවා මොකද වෙන්නේ පුතේ මුදල් ඍණ 10000යි මුදල් ඍණ 10000යි පුතේ ඒක ප්‍රාන්තනිනුත් අඩු වෙනවා හැබැයි ඒක වියදමක් නෙමෙයි ඒක වියදමක් නෙමෙයි අනිත් වැඩි ලක් ගැහුවා අටවෙනි ගනුදෙනුව අටවෙනි ගනුදෙනුව මාර්තු මාස සඳහා විදුලි බිල 4500 කි අදාළ ගෙවීම් කරනදී අප්‍රේල් මාසයේ තුරුත්තේ මාර්තු මාසෙට ගාන හදන්නේ මාර්තු මාසේ ලයිට් බිල 4500 මාර්තු වල ගෙවල නැහැ ගෙවන්නේ අප්‍රේල් ලබන මාසේ ගෙවන්නේ නමුත් ඔක මාර්තු මාසෙ වියදමද නැද්ද වියදමන්නේ නේද හරි ඉතින් මේ ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්න මේ ආදායම් දෙකක් තිබ්බනේ මේ ඒ දෙක ඇතුලේ භාවිතා කරන ද්‍රව්‍ය වල පිරිවැය දුන්නා නම් ඒක වෙලම දාන්න ඕනේ ඒක තමයි පුතේ මීට කලින් විභාග ප්‍රශ්න දුන්නේ නැහැ කියලා කිව්වේ 2020 එහෙමයි දුන්නේ මම ඒකයි 2020 ළමයිට 41 වෙනි ප්‍රශ්න එහෙම මන් දාලා තිබ්බා ඒ වගේ ගත්ත තමයි 2020 ඇහුවේ එහෙම දුන්නා දාන්න ඕනේ හරි මේකේ අවුලක් නැහැ මේක පුතේ ආදායම් දෙක විතරයි වට පිරිවැය දීලා නැහැ අට මාර්තු මාස දා විදුලි බිල 4500 අදාළ ගෙවීම් කරන අපේ පුතේ මා මේක මම ලියනින්නම් දාන 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 සමානයි දැන් මාර්තු මාසේ ලයිට් බිල ගෙවන්න නම් මාර්තු වියදමක් නේද එහෙනම් ප්‍රාග්ධන ඍණ 4500යි ගෙවුවේ නැති නිසා වගකීම් ධන 4500යි ප්‍රාග්ධන ඍණ 4500යි වගකීම් ධන 4500යි එච්චරයි ප්‍රාග්ධනයෙන් අඩු කරේ මාර්තු මාසේ වියදම නිසා 4500
ඇයි වක්කීම් වලට දැම්මේ ගෙව්වන්නේ ගෙව්වේ පුතේ අප්‍රේල් වල මේ ගාන හදන්නේ මාර්තු වල ඒ මුදල් වලින් අඩු කරන්න බෑ මේ මාසේ ලබන මාසේ මුදල් වලින් අඩු කරන්න ඒ නිසා වක්කීම් වලට දැම්ම 4500 හරිද තේරෙන්නේ පුතේ නවවෙනි ගනුදෙනුව දැන් නවවෙනි ගනුදෙනුව බලන්න නවවෙනි ගනුදෙනුව බලන්න මාර්තු මාසයේ අවසානයේ ප්‍රචාරණ ද්‍රව්‍යවල තොග ගණන් ගැනීමක් කළා අතර පිරිවැය 6000ක් වූ තොගයක් ඉතිරි වූ බව හෙළිදරව්වේ පුතේ කීයක තොග ගත්තද අපි ආරම්භක තොගයක් තිබෙන්නේ අලුත් ව්‍යාපාරයක් හරි පුතේ මගෙන් අහනවා පහයි හයයි ගනුදෙනු දෙක තොගයට බලපාන්නේ නැත්තේ ඇයි? පුතේ තොගයට බලපාන්නේ නැත්තේ පස්වෙනි ගනුදෙනුවේ සපෙන්න සේවනුවෙන් ලද මුදල් 15000යි. කීයක තොගයක් පාවිච්චි කරාද කියලා දීලා නැහැ නේ ජනිත්? නැහැ. 6 වෙනි ගනුදෙනුවේ සපෙන්න සේවනුවෙන් ලැබිය යුතු මුදල් 70000යි. එතන ආදායම 70000යි. කීයක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා දීලා නැහැ නේද? නැහැ. එතකොට අපිට තොගෙන් අඩු කරන්න පුළුවන්ද? බැහැ. කීයක තොගයක්ද පාවිච්චි කරේ කියලා කිව්වනම් අපිට කියත හැකියි. හරිනේ හරි එතකොට මෙතන නවවෙනි ගනුදෙනුව බලන්න ඔන්න දැන් දැන් මේ 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 අහ ප්‍රශ්න තමයි දැන් හොඳයි ඔය දැන් ඔය ප්‍රශ්නේ ඔයාලට ප්‍රශ්න උත්තර දැන් තමයි එන්නේ ඒව තමයි දැන් විභාග වලට එන්නේ ඈ ඒව ළමයින්ට ප්‍රශ්න වෙන්න ඕනේ මාර්තු මාසයේ අවසානයේ ප්‍රචාරණ ද්‍රව්‍ය වල තොග ගණන් ගැනීමක් කළා අතර පිරිවැය 6000ක් වූ තොගයක් ඉතිරි වූ බව හෙළිදරව්ය උදේ මාර්තු වග ප්‍රචාර ද්‍රව්‍ය තොගේ ගණන් ගත්තාම කොච්චරක් ඉතුරු වෙලාද 6000 කීයකින්ද උදේ 6000ක් ඉතුරු වෙලා තියෙන්නේ උදේ 6000ක් ඉතුරුලා තියෙන්නේ කීයකින්ද කියන්නකෝ 6000ක් ඉතුරුලා තියෙන්නේ කීයක ද්‍රව්‍ය තොගෙන්ද 15000ක තොගෙන් 6000ක් ඉතුරු වෙලා ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ 15000ක තොගලින් දැන් 6000ක් ඉතුරු වෙලා මොකද්ද දැන් ඔයාලට තේරෙන්නේ කියන්නේ කියන්න ළමයිනේ 15000ක තොගලින් 6000ක් ඉතුරු වෙලා මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ 9000ක් මොනවා කරලාද භාවිතා කරලා මොකටද භාවිතා කරේ මොකටද භාවිතා කරේ අර පුතේ 5යි 6යි ගනුදෙනු දෙකේ සේවා සැපෙව්වා නේද ඒ සේවා සපයන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය පුතේ අපිට දැන් දෙන්නේ සේවා ව්‍යාපාරයක පුතේ එවලෙම අර බාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් මෙච්චර මේ ගාණ්ඩ වික්කේ මේ ගාණක බඩු කියලා දෙන්න පුළුවන් සේවා ව්‍යාපාරයකත් පුළුවන් නමුත් බොහෝ නොදී ඉන්නත් පුළුවන් දැන් මෙතන ඒ වගේ දුන්නේ මේ ආදායම් දෙකට පාවිච්චි කරපු පස්වෙනිගේ 15000ක ආදායම් පෙවුව කීයක ද්‍රව්‍ය පාවිච්චි කරාද කියලා දුන්නේ නැහැ 6 වෙනි ගණතුනේ 70000ක ආදායම් පෙවුව කීයක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා දුන්නේ නැහැ දැන් දීලා එහෙදි නේද गाला දැන් මට එක තුන් ටික ඩක් ගාලා කියනවාද දැන් මේ ටික එකතු කරා දැන් එකතු කරාම ඉන්නේ පුතේ ශේෂ ටික දැන් එකතු කරාම ඉන්නේ ශේෂ ඇයි ආරම්භක ශේෂයක් නැහැ එහෙනම් දැන් ඉන්නේ කෙලින්ම අග ශේෂ පුතේ ජංගම නොනවත්කම් දැන් 60000යි ධන 60000 නෙමෙයි ධන ජංගම නොනවත්කම් පුතේ 60000යි ධන තොගය දැන් 6000යි නායකතියෝ 70000යි මේ දල් ලකුණ දැම්මා දැන් මුදල් කිරුදෙ මුදල් කියන්නේ මට මුදල් 64500 දුතේ 84000ක් තියෙනවා 64500 මම බලා ගන්න ලක්ෂෙන් 15ක් ගියාම 85යි 85ෙන් 6ක් ගියාම 79යි 15යි කියන්නේ පුතේ 94යි 94ෙන් 10ක් ගියාම 84යි 84යි සමානයි
දැන් දාන ඍණ මේ කෙලිම 84000 මෙතන කීයද 64500යි මේ ප්‍රාන්තණය කීයද කියලා කියන්නකො ප්‍රාන්තණය කීයද 155500යි ප්‍රාන්තණය 155500 දැන් පුතේ අඩු වැඩි වීම නෙමෙයි ශේෂ දැක්කනේ දැන් දින ශේෂ හරි අපිට කියනවා ඊට පස්සේ මොකක් හදන්න කියලා පුතේ මේක තේරුණා නේද ඔක්කොම හරි අපිට කියනවා ඊට පස්සේ මොකද ඉල්ලන්නේ පුතේ මාර්තු මාසද ආදායම් ප්‍රකාශ සකස් කරන්න පුතේ මාර්තු මාසයේ ආදායම් ප්‍රකාශය හදමු නම ලියන්න උඩින් කමල් ප්‍රචාරණ ආයතනය कमल प्रचार आयतने देदास विषय के मार्तु मासे संधा आदायम प्रकाशित क्या टाइप करना देखना आदायम प्रकाशित අරද විකුණුම් 85000යි. පුතේ ඒකෙන් අඩු කරන්න විකුණුම් පිරිවැය මේකේ විකුණුම් පිරිවැයක් තියෙනවා. පුතේ මේකේ විකුණුම් පිරිවැයක් තියෙනවා. කීයද විකුණුම් පිරිවැය? පුතේ මේ සේවා සපයන්න 15000කින් 6000ක් විතර 9000 ද්‍රව්‍ය පාවිච්චි කරා නේද? එහෙනම් විකුණුම් පිරිවැය 9000යි. එහෙනම් දලලා වෙනවා 0.5 පාර වෙන 9ක් 6යි. दल लाभ है දල්ලා වේ 76000ට වෙනත් ආදායම් මොකුත් එකතු කරන්න නැහැ වෙනත් ආදායම් නැහැ උදේ විකුණුම් පිරිවැය වෙන්නේ නැතුව තොගහානි වෙන්න බැරිද පුළුවන් එහෙම වෙන්න පුළුවන් නමුත් උදේ අපි ප්‍රායෝගික වෙන්න ඕනේ නේද සේවා සපයන්න ගෙනාපු තොගය හානි කරගන්න තියාගෙන ඉන්නේ නැහනේ सेवा विकुणुम पिरिवे सेवा सेपीमड वेनुवेन दरु वियद एत वरदिने पुते विकुणुम के लिव पुते सामान लियानी विकुणुम पिरिवे दवा बलन 2020 मार्किंग एक अरगिन मगोलंट तीरपंति तिगन्न मेहेम आयो एतोर 20 विभागट कालिन पुते 20 विभागट कालिन मा विकुणुम विकुणुम पिरिवे ओगलन लियव मदगत दन्ने बलन 20 मार्किंग एक अरगिन 20 2020 मार्किंग एक तीन पुते विकुणुम विकुणुम पिरिवे केला
දැන් විභාගයෙන් විදිහට පැය ඉගෙන ගන්න. ඔබේ දල්ලාවේ 70 10 වෙනත් ආදායම් මොකුත් නැහැ. වෙනත් ආදායම් මොකුත් නැහැ වියදම් ටික ලියමු. 4 වෙනි ගණන්තුනේ ඍණ 6000ක් තියෙනවා. මොකද්ද 4 ඍණ 6000 බලන්න. ඔබේ 4 වෙනි ගණන්තුනේ ඍණ 6000 මොකද්ද? 4 වෙනි ගණන්තුනේ ඍණ 6000 කාර්යාල කුඩි කියන්න. අනිකුත් වියදම් කියලා ලියන්න. कार्यालय पुरी फायदा है आय प्रांत में ऋण दादा आपके ना हाथ पे नहीं है के तो ये हाथ पे नहीं के ऋण दादा विया दमाद ने हाथ पे नहीं करने दे ऋण दादा विया दमाद के लिए अन्य कमल लाभ में दादा लिया ने आटे में नहीं करने दे ना हार दास पांच के लिए ना विदुलिया विदुलिया විදුලියා 4500 තාම ගෙවලත් නැහැ ඒ උනාට වියදමක් විදියට ලියනවා ඒ විදුලියා 4500 තාම ගෙවල නැහැ ඒ උනාට වියදමක් විදියට ලියනවා හරිද එච්චරයි නේද ඊට පස්සේ පුතේ මේ 9000 ලියන්න දෙයක් නැහැ 9000 තමයි විකුණුම් පිරිවැය කියලා ලිව්වේ හරිද ඊට පස්සේ බලන්න පුතේ මේ දෙක එකතුව 10500යි 0.5යි 65යි 500යි එක තමයි ශුද්ධ ලාභය එහෙම නැත්නම් ඒක තමයි ශුද්ධ ආදායම මේ ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම शुद्ध लाभ है पैद भी देखिए बदवाल ठीक है तेरह नहीं दुख कड़म है අද කරපු ටික මා හිතනවා තේරුණායි කියලා දැන් මුදේ මේ දැන් විභාග වෙන වගේ ප්‍රශ්න තියෙන ඊළඟ සතියේ කරන්න දැන් 41 වගේ ප්‍රශ්නයක් නැහැ මුදේ 42 2020 ඒලවල් ප්‍රශ්න දැක්කනේ දැන් තියෙන මුදේ ඔක්කොම විභාග ප්‍රශ්න ටික කරන්න හරි ඊට පස්සේ හරි ඊට පස්සේ මේ වැට් ටික එනං අද කරපු ටික තේරෙනවානේ මුදේ මං කිව්වේ ටියුට් ආයතන විල්ලත් ගන්න පුළුවන් මට ඇඩ්‍රස් එවපු කට්ටියට මම මොනකර වැඩ පිළිවක් ආයතනයෙන් කරන්නම් හරි ඊට පස්සේ තාම කල් පුතේ මං කීයේ හිටියේ අද අවසින් පස්සේ ගන්න පුළුවන් පුතේ ඉක්මනට ගන්න එතකොට පුතේ 41 ගානේ 41 ගානේ හරිද 41 ගානේ මොකද්ද පුතේ 41 ගානේ පළවෙනි ප්‍රශ්නේ උපකරණ වලට කලින් උපකරණ වලට කලින් මුකුත් නැහැ පුතේ උපජිත ගෙවීම් පුතේ සමාන ලකුණ තියෙන්නේ උපජිත ගෙවීම් කියන්නේ ගෙවිය යුතු ගෙවීම් කියන එක හරි දේ ටියුට් කුරිය කරන්න ඕනේ කට්ටියද මං කිව්වේ ආයතනයෙන් කරන්න මට ඔයගොල්ලෝ එවන්න නම්බර්ස් එන්න බැරි කට්ටියට මට මැසේජ් එකක් දාන්න මම මේ මැසේජ් එක පුතේ ඒගොල්ලන්ට යවනවා ඒගොල්ලන් ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න ඕනේ මගෙන් බාරගත්තේ එහෙමයි ඈ ළමයට ගිහින් දෙනවයි කියලා හරි එනිසා පුතේ ඕනේ කට්ටිය මට කුරිය කරන්න මට පණිවිඩය දාන්නකෝ මං මොනවා හරි එකට කරන්න අමතර ආදායම් තිබ්බත් ඔකට එකතු වෙනවා දාන්න හරිනේ එනම් පුතේ අදර වැට් එක ඉවරයි මේ සතිය අතිරේක පන්ති නෑ ඒතොර තියරි පන්ති තියෙනවා සාමාන්‍ය විදියට එහෙනම් ලබන සඳ අඟහරු අදර විෂන් ක්ලාස් එක තියෙනවා එහෙනම් අදට ඉවරයි පුතේ වැට් එක